गुड आफ्टरनून अभी क्लास पटांग हदने पोडक इन मट पोडक हर कंफर्म कर लास्ट वीक लेसन मुनादी टूने की एक बल पोडक इन मट दिन्न मे कपीट करोल मे कपी कलिंग कर पाड़क मे कलिंग कर पाड़क ඊට පස්සේ මෙන්න මේක අපිට මෙන්න මේක කොටස් කීපයක් තියෙනවා කරන්න ඔව් මේක කරන්න තියෙනවා රයිට් මේක අපිට කොටස් කීපයක් කරන්න තියෙනවා इतकोट अट पड़म पड़ा पुलवांग ऊर्जो मैं रेस्पास्वेनवाद अहनवाद आई ऑल राइट अब पटांग पुलवा पाड़ ओके ओके प्रशांत राइट ओके हसीनी ऑल राइट अब पटांगमु मैं पटांग निशला पड़ी देख मत की अंदी पड़ी देख की अंदी मे रटे पावती तत्न ओहुलता ప్రసమ కార్యం వెడకరన్న వినో మొగద అపి అపి ఆన్లైన్ కరన్న కరావునట ఒగలు దెన్ బ్యాంకర్స్ లా కూడా బ్యాంకుల వెడకన్నే ఒగలు దన్న బ్యాంకుల తత్వే ఇతిన్ బ్యాంకు సమహార బ్రాంచ్ సమహార స్టాఫ్ వల్ట మే పాజిటివ్ వేలా దినో మొగద నవావృదు కాలే మే విశేషం అలుత్ అవృదు కాలే క్యాష్ ట్రాన్సాక్షన్స్ ఎక్క క్యాష్ ఏ వగే వెడత్ ఎక్క వెడ కరుపట గొడక్ మేక బలపాల దినో బ్యాంకర్స్ అట ఎన్సా ఒగలు ఇతాం పరిసన్ వెడకన్న మొ విభాగే కొమటత్ మం ఇతనే ලොකු බරපතල තත්ත්වයක් උදා වුණේ නැති වුණොත් විභාගයේ සැලසුම් කර විදිහ තියන්න තමයි මම හිතන්නේ IBS ල ආයතනේ බලාපොරොත්තු වෙන්නේ කොහොම වුණත් රජයේ රටේ හෝ රජයේ පවතින රෙගුලාසි නීති දිලනුව වෙනස් කරන්න උනොත් ඒක වෙනස් වීමක් කරන්න ඉඩ තියෙනවා එහෙම නැති වුණොත් සාමාන්‍ය විදිහට අනිත් වැඩකටු කරන්න තමයි සැලසුම් කරගෙන තියෙන්නේ නමුත් අපි දන්නේ නැහැ හෙට තත්ත්වය අනිද තත්ත්වය මොන මට්ටමකට හැරෙයිද කියලා කොහොම වුණත් ඔගොල්ලෝ ඉතාම ප්‍රවේශම්කාරීව වැඩ කරන්න ඕන මොකද හේතුව මේ මේ පෞතින තත්ත්වය දැන් ඉන්දියාව තත්ත්වය ඔයගොල්ලෝ දකිනවා නිවුස් වලට එහෙම ඉන්සාව ලොකු අවධානමක් තියෙනවා අපි හැමෝටම විශේෂයෙන්ම ඔයගොල්ලෝ බැංකර්ස්ලා ඇයි ඔයගොල්ලන්ගේ මේ IBSL එක හිතනවා මෙන්න මෙහෙම දේකුත් බැංකර්ස්ලා හිට ඔයගොල්ලන්ගේ ඒවා මේ ගොඩාක් කාලවලට මේ ඉක්මනින්ම කල්ලාමින් පෞගේ වතාවලත් ඒ කල්ලාමින් කරේ ඔයගොල්ලෝ හරහා යම් මේ ආසාදනීමක් වුණා ලොකු බලපෑමක් බැංකින් ඉන්ඩස්ට්‍රි එකටම ෆයිනෑන්ස් ඉන්ඩස්ට්‍රි එකටම වෙන්න පුළුවන් මොකද ඔයගොල්ලන්ගේ බ්‍රාන්ච් වලට ගිහිල්ලා බ්‍රාන්ච් වලින් තව අනිත් අයට ස්ප්‍රෙඩ් වෙලා ඒ වගේ ඒ නිසා තමයි ගොඩාක් මේ ආරක්ෂාකාරී මේ ක්ලාසස් ප්ලෑන් කරන්නේ රිවිෂන් ක්ලාසස් ප්ලෑන් කරන්නේ විභාග සැලසුම් කරන්නේ හැමදේම ඉතින් එහෙම දේකුත් තියෙනවා ඒ නිසා ඔයගොල්ලෝ ඒව ගැන කල්පනා කරන්න ඕන මේ මොකද දැන් ඔය උසස් අධ්‍යාපන ආයතනත් මනින් විශ්වවිද්‍යාල වගේ සති දෙකකට ආපහු කල් තැබීමක් කරාගෙන පටන් ගැනීම අපස්සර ගත්තා ඒ වගේ තත්ත්වෙනුත් තියෙනවා කොහොම වුණත් කමන්නේ අපි සැලසුම් කර ආකාරයට අපි අද මේ සතියයි මම උත්සාහ කරනවා ලබන සතිය වෙනකොට කොමිටික අපි ඉතුරු වෙලා තියෙන ටික කතා කරලා ඉවර කරන්න අපි බලමු උත්සාහ කරලා එහෙම වුණොත් අපිට ඊට පස්සේ තව එක සතියක් විතර ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන් මොකද රිවිෂන් ක්ලාස් එකත් දැන් සැලසුම් කරලා තිනවා මේ අලුතෙන් පවතින තත්ත්වයන මොන මට්ටමකට ඉදදන්නේ මේ මාසේ අග වගේ තමයි මේ නන් බැංකින් ෆයිනෑන්ෂල් බිස්නස් රිවිෂන් එක මට ඔෆිස් එකෙන් දැනුම් දුන්නේ ප්ලෑන් කරලා තිනවා ඒක වෙනස්කම් වෙන්න පුළුවන් පවතින තත්ත්වයක ඒ නිසා ඒවා අපි හිතේ තියාගෙන ඉගෙන අවබෝධයෙන් අපි වැඩ කරන කොහොමද අපි අපේ වැඩ ටික කරගෙන යමු ऑनलाइन क्लास के मे वेल टीक सह मंगर वो प्रश्न टीका के प्रश्न इतर के उत्तर नैत मंगे की उत्तर टीक इधर सती ओगुलांट एवानी अना प्रश्न ओगुल तीन ओगुल करप पाड़ोलट अदाल हदब प्रश्न प्रश्न को मत दिशे पना तुनसे गंट लभ तीन इतना इवा उत्तर विनम हदब टीक तीन ये उत्तर टीका मम्म अद ऑफिस लभन सती
පොඩ්ඩක් කතා කරන්න පුළුවන්. මම ආයි වෙනම සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ ඒව ගැන. ප්‍රශ්න තියෙනවා උත්තර ටික ලැබුණාම ඒව ඔයගොල්ලන්ගේ උත්තරත් එක්ක සංසන්දනය කරලා බලන්න පුළුවන්. ඔයගොල්ලෝ දැන් තනියම උත්සාහ කළා නම් ඒ උත්සාහ කරපු උත්තරත් එක්ක මම මෙහෙන් එවන උත්තර බලන්න කොයිතරම් දුරට ඔයගොල්ලෝ තනියම හොයාගත් උත්තර නිවැරදිද කියලා. එතකොට ඒකේ ලොකු විශ්වාසයක් ඔයගොල්ලන්ට ගොඩනගෙන ඔයගොල්ලන් ඉගෙනගත්ත පාඩම් හරහා ගොඩක් වෙලාවට පිළිතුරු තනියම හොයාගැනීමේ හැකියාවක් ඔයගොල්ලන්ට තියෙනවා කියන එක සම්බන්ධව. ඒක කරන්න ඊළඟට තව අද මම පාඩම් කීපයක් තව ලබා දුන්නා ඔෆිස් එකට ලැබෙන සලස්සන්න විශේෂයෙන්ම ඉතාම වැදගත් පාඩම් කීපයක් ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතයේ බොල්ලා ආඩමාන්‍ය වෙන කිරීම ඒ වගේ ගයිඩ්ලයින්ස් කීපයක් තියෙනවා අපි කතා කරන්න ඕන. මොකද ඒවෙන් හැමදාම ප්‍රශ්න එනවා. ඒ නිසා එකත් අපි දැන් අද මේ කතා කරන ටික කතා කරලා ඉවර කරලා ඉතුරු සතියේ ඒ ටිකයි සහ මේ ග්ලෝබල් ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් කියලා තව පාඩමක් තියෙනවා අපිට මග අරනු. ඒකත් අපි කොහොම හරි කරන්න ඕන. ගෝලීය මූල්‍ය අර්බුදය ඒකේ ලංකාවට වෙච්ච බලපෑම මම අර අනවසර මුදල් ව්‍යාපාර පාඩම මේ වර්ඩ් ડોකියුමන්ට් එකක් ඩිස්කස් කරා ඔයගොල්ලන්ට මතකයි. ඒක ඇතුලේ එක කොටසක කරා ඒකේ ජාත්‍යන්තර ගෝලීය අර්බුදය ලංකාවට බලපාපු ආකාරය කොහොමද බලපෑවේ සාර්වජනික ශෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ ආයතන වලට බලපාපු ආකාරය සහ අනිකුත් බැංකු නොවන මූල්‍ය ආයතන වලට විශේෂයෙන්ම නන් බැංකින් ෆයිනෑන්ෂල් බිස්නස් වලට සහ බැංකින් සෙක්ටර් කොයි වගේ බලපෑමද උනේ කියන එක කතා කරා. මට හිතෙනවා ඒ වගේම වැදගත්කමක් දරනවා මේ COVID-19 ඉම්පැක්ට් එක. ඒකේ ආර්ථිකයට බැංකු හා මූල්‍ය ශ්‍රේෂ්ඨ කොයි වගේ බලපෑමද කොහොමද ඇති වෙන තත්ත්වෙක මේ පාඩමකුත් මම ඔයාලට සාකච්ඡා කරලා තියෙනවා. ඒව නැවත නැවත කියව ගන්න කියලා ඒ අවබෝධයෙන් ඔයගොල්ලෝ විභාගයට සූදානම් වෙන්න. රයිට්. අපි අද එනම් පාඩම පටන් ගමු. දැන්ට ඔයගොල්ලන්ට දැන් මම ඇහෙනවා ඔය රෙස්පොන්ස් කරා. ඔයගොල්ලෝ මම ඇහෙනවා පේනවා හරිනේ. ඔයගොල්ලෝ ඒතර අපි දැන් අද කතා මේ පාඩම අපි කලින් කරපු එක මෙන්න මෙතනින් අපි පටන් ගමු. මෙන්න මේ විධානයක් තියෙනවා අපිට කතා කරන්න. විධාන කීපයක් තියෙන එකක් මේක. අපි මේකෙන් පටන් ගමු අද. මේක කියන්නේ 2011 අංක 3 දරන මුදල් සමාගම් ඒ කියන්නේ ෆයිනෑන්ස් කම්පැනිස් අධ්‍යක්ෂවරුන්ගේ හා විධායක කාර්යාලයෙන් නියුතු නිලධාරීන් කියන්නේ එක්සිකියුටිව් ඔෆිසර්ස් ලාගේ යෝග්‍යතාවයේ තක්සේරු කිරීම ෆිට් ඇන්ඩ් ප්‍රොපර් ඇසස්මන්ට් ඩිරෙක්ෂන් එක කොහොමද මේගොල්ලන්ගේ යථා යෝග්‍යභාවය තක්සේරු කරන්න කියන එක පිළිබඳව තියෙන විධානය මේක 2011 අංක 3. එතකොට මේවා මේ කලින් ඉඳලම පවතින විධානයන් අපේ දැන් මුදල් ව්‍යාපාර පන්ත නම් අපි දන්නෝනේ 2012 නේ. ඒ වුණාට මේවා 2011 කියලා කියන්නේ ඊට කලින් අනපනත් වලින් රෙගුලාස් වලින් පනවපු විධාන. ඒ නිසා මේවා අවශ්‍ය ඒවා දිගටම අදාළ වෙනවා. රයිට්. අපි පාඩම් පටන් ගන්න ලීස්ට් එන්නේ හරිය නේද ඔයගොල්ලෝ? දැන් මේ වෙනකොට 23ක් 20ක් විතර ඉන්නවා ජොයින් වෙලා. ඔයගොල්ලෝ දැන් ලීස්ට් වෙන අපි මේ ඩිස්කෂන් එක පටන් ගන්නවා. දැන් මේ වගේ විධාන රාශියක් තියෙනවා අපිට කතා කරන්න. අදත් මම කොටසක් බාර දුන්නා ඔෆිස් එකට. ඒවා ලැබෙයි ලබන සතිය වෙනකොට. අපි ලබන සතිය ඩිස්කස් කරන්න අපිට පුළුවන් ඒ ටික. දැන් අද තියෙන ටික අපි මේ ටික අපි කතා කරගෙන යමු. මේ හැම ඒවායින් වගේ මේ විශේෂයෙන්ම විධාන නියෝග මේවායින් හැමදාම ප්‍රශ්නයක් එනවා ඕගොල්ලන්ට. ඕගොල්ලන් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරද්දී තේරුම් ගන්න පුළුවන් ඒ ප්‍රශ්න එන්නේ එකම රටාවකට එකම ආකාරයකට තමයි හැමදාම වගේ ප්‍රශ්න අහලා තියෙන්නේ. මම දන්නේ මේ පාර වෙනස් වෙන්න පුළුවන් ඉඩකඩක් තියෙනවද කියලා. කොහොමනමුත් අපි ප්‍රශ්න සාකච්ඡා කරනකොට තේරෙනවා ඒකේ තියෙන වැදගත්කම මොනතරම් හැමදාම විභාගෙදී මේ ආශ්‍රයෙන් ප්‍රශ්න කීපයක් එනවා. ප්‍රශ්නයක් එනවා ලකුණු 20ක ප්‍රශ්නයක් එනවා. ඒ නිසා මේකට ඉතාම සාර්ථකව මුහුණ දෙන්න ඔයගොල්ලෝ සූදානම් වෙන්න. එහෙම නැත්නම් ඔයගලන්ට මේ ලකුණු 20න් ලකුණු 18ක් 19ක් සමහර 20 මුණක් ගන්න පුළුවන්කම තියෙනවා. රයිට්. පැහැදිලි නේද මම කියන එක? ඒ නිසා මේ අදත් මේ දැන් අවසන් දවස් කීපේ උනාට කමක් නැහැ. මේ සාකච්ඡා කරන ඒවා මේවා මුලින් සාකච්ඡා කරත් පන්තියෙ මේ අපේ කාල සීමාව මැදදී සාකච්ඡා කළත් අවසාන දවස් කීපේ සාකච්ඡා කරත් වැදගත්කමක් තියෙන පාඩම් වැදගත්. කාලේ නේ මේක අපි කතා කරන්නේ කොයි කාලද කියන නේ වැදගත් වෙන්නේ. ඒ නිසා ඕගොල්ලෝ දිගටම ක්ලාස් එකත් එක්ක ඉන්න. අපි දවස් සති කීපයක් තමයි කරන්නේ. අපි ලබන සතියේ තව එක සතියක් වෙයි. ඊට පස්සේ රිවිෂන් එක වෙනම තියෙනවා. කැමති කෙනා අයිට රිවිෂන් එකට ජොයින් වෙන්න පුළුවන්. ඔෆිස් එකට කතා කරලා ඒකට එනවන්න පුළුවන් නම් හොඳයි කියලා මම ඔයාලට යෝජනා කරනවා. මොකද රිවිෂන් එකත් අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. අපි ඒකේ සම්පූර්ණම ප්‍රශ්න කතා කරන්නේ. විභාග 3ක හෝ 4ක ප්‍රශ්න. නමුත් මම මගේ මේ පාඩම මේ ලෙසන් මේ පාඩමාලාවේ අවසානයේ මම ප්‍රශ්න කීපයක් කතා කරනවා ඔයගලන්ට. විශේෂ වැදගත්කමක් ගන්න ප්‍රශ්න කීපයක් තෝරාගත්ත ප්‍රශ්න 6ක් 7ක් 8ක් සාකච්ඡා කරනවා පාඩම් හැමෝම හැම පාඩමක්ම ආවරණය වෙන විදිහට. රයිට්. අපි පටන් ගමු ලෙසන් එක. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මෙන්න මේක අපි ඉස්සෙල්ලා කතා කරන්නේ 2011 අංක 3 දරන මුදල් සමාගම් අධ්‍යක්ෂවරුන්ගේ හා විධායක කාර්යයෙන් නියුතු නිලධාරීන්ගේ යෝග්‍යතාවයේ තක්සේරු කරන අධ්‍යක්ෂවරු කවුද කියලා ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලෝ දන්නවා ආයතනික යහපාලන විධානය අපි කතා කළා. යහපාලන විධානයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම් සභාපතිවරයා කියන්නේ වෙනම පුද්ගලයෙක් සභාපතිවරයෙක් ඉන්න ඕන.
ප්‍රධාන විධායක නිලධාරියෙක් ඉන්නෝනේ. යා ඒ දෙන්න රෝල් දෙකක් තියෙනවා. ඒක අධ්‍යක්ෂ මණ්ඩලයේ වකී, අධ්‍යක්ෂ මණ්ඩලයේ කමිටු, ඒ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම තියන ආකාරය, අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය, අධ්‍යක්ෂවරුන්ගේ වගකීම් සහ ඔවුන්ට තියෙන බලතල ආදී සියලුම දේවල් අපි ආයතනික යහපාලන විධානය හරහා කතා කරලා තියෙනවා. අන්නේ කියන අධ්‍යක්ෂවරුන්ගේ සහ මෙන්න මේ පහතින් කියන නිලධාරීන්, ඒ කියන්නේ මූල්‍ය සමාගමක පාසනදා නිලධාරීන් සඳහා මෙම විධානය අදාළ වෙනවා. මොනවද මේ අධ්‍යක්ෂවරුන්ගේ හා විධායකකාරයන් නිසු නිලධාරීන්ගේ යෝග්‍යතාවය තක්සේරු කිරීම. ෆිට් ඇන් ප්‍රොපර් ඇසෙස්මන්ට් එක. එතකොට ඉතින් මේක අපි කතා කරන එක විධානය. බලමු මොකද්ද මේ කියන්නේ. මෙන්න මේ නිලධාරීන් කවුද? ප්‍රධාන විධායක නිලධාරී කියන්නේ CEO, Chief Executive Officer, or GM, සාමාන්‍ය අධිකාරී. නැත්නම් General Manager, නැත්නම් MD, Managing Director. අතිරේක සාමාන්‍ය අධිකාරී කියන්නේ Additional Managing Director. ඊළඟට ජේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී, සහකාර සාමාන්‍ය අධිකාරී, නැත්නම් මේ කියන්නේ අපි කියන්නේ AGM කියලා, DGM, DGMs, AGMs, ඊළඟට Additional GM, නැත්නම් Additional MD ඒ වගේ ඉන්නවා. ඊළඟට ප්‍රධාන මෙහෙයුම් අධිකාරී, ඒ කියන්නේ මේ CWO කියලා අපි සාමාන්‍යයෙන් මේ Chief Operating Officer, Chief Operating Officer. ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ගේ බැංකුවල CWO ඉන්නවා, CEO ඉන්නවා, ඒ වගේ DGM ලා ඉන්නවා, AGM ලා ඉන්නවා, Senior DGM ලා එහෙම ඉන්නවා. ප්‍රධාන අවධානම් අධිකාරී, අවධානම් නිලධාරී. ඒ කියන්නේ Risk Officer, Chief Risk Officer. ප්‍රධාන ගණක අධිකාරී, ප්‍රධාන මූල්‍ය නිලධාරී, Financial Officer, Financial Manager, oh, Officer. ප්‍රධාන අභ්‍යන්තර විගණක ඉන්ටර්නල් ඔඩිටර්, අනුකූලතා නිලධාරී යන්න කියපු කම්ප්ලයන්ස් ඔෆිසර් අනුකූලතා නිලධාරී. ඊළඟට භාණ්ඩාගාරයේ ප්‍රධානි, භාණ්ඩාගාර කියන්නේ රජයේ භාණ්ඩාගාරනේ, සෑම බැංකුවකම සෑම මූල්‍යාතනයකම විශේෂයෙන් මුදල් මේ අපි කතා කරන මුදල් සමාගම ගැන බැංකුවලත් මේක තියෙනවා භාණ්ඩාගාරය කියන්නේ ඒගොල්ලන් ට්‍රෙෂරි තියෙනවා ඒ ආයතනේ ඒකේ ප්‍රධානි චීෆ් ඔෆ් ට්‍රෙෂරි චීෆ් නීති කටයුතු ප්‍රධානි හෙඩ් ඔෆ් ලීගල් එතකොට තොරතුරු තාක්ෂණ ප්‍රධානි IT හෙඩ් සමාගම් ලේකම් බෝඩ් සෙක්‍රටරි මුදල් සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදේශකයන් ලෙස කටයුතු කරන නිලධාරීන්. ඒ කියන්නේ කම්පැනි බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් ලාගේ ඇඩ්වයිසර්ස් ලා. ඒ වගේ කටයුතු කරන නිලධාරීන්. මුදල් සමාගම් ණය වත්කම්මා අලෙවිකරණ පිළිබඳ තීරණ ගන්නා නිලධාරීන්. ඒ කියන්නේ ණය සම්බන්ධ, ඒ කියන්නේ ක්‍රෙඩිට් හෙඩ් වෙන්න පුළුවන්, වත්කම්මා අලෙවිකරණ, ඒ කියන්නේ මාකටින් ඇසෙට්ස් ගැන ඒව ගැන වකීම් දරන ප්‍රධාන නිලධාරීන්, තීරණ ගන්න නිලධාරීන්. එතකොට මෙන්න මේ අයට තමයි සහ අධ්‍යක්ෂවරුන තමයි මේ විධානය අදාළ වෙන්නේ. දැන් මේක ක්ලියර්ද ඔයගලන්ට? මේ අදාළ වෙන අය කවුද කියන එක ක්ලියර්ද? මේ ක්ලියර් කරගෙන යන්න ඕනේ. මම කන්ෆර්මේෂන් එක කරා යන්න. හරි. ඔරයිට් ක්ලියර්ද ඔයගලන්ට? මේ විධානය අදාළ වෙන පිලිස මේගොල්ලෝ. රයිට් ක්ලියර්. ඕකේ. හසිරි. රයිට්. චාරු. රයිට් ඕකේ. ෆයින්. හරි. අපි යන්කො. රයිට්. මෙන්න මේ අර තමයි අදාළ වෙන්නේ. දැන් ඔයගලගේ බැංකුවලත් ඔගොල්ලන්ට මුදල් සමාගම කරන බැංකුවේ මුදල් සමාගම් වල නැත්නම් කල්බර්ට් සමාගම් හැම එකම මේ වගේ ප්‍රධාන නිලධාරීන් ඉන්නවා CEO ඉන්නවා ඒ කියන්නේ Chief Executive නැත්නම් MD නැත්නම් GM ඊට පහළ මේ නිලධාරීන් සිවිල් මුදලා ඉන්නවා ඒ ඔක්කොටම තමයි මේක අදාළ වෙන්නේ and direct board of directors right එතකොට 2008 අංක 3 ධර්ම මුදල් සමාගම් යහපාලන විධානය යටතේ අපි දැන් ඒක කතා කරලා තියෙන්නේ අපි කතා කරේ ආයතනික යහපාලන විධානයේ කල්බත් සමග නමුත් මුදල් සමාගම් වලත් තියෙනවා මෙන්න මේ 2008 අංක 3. ඒකේ තියෙන කරුණු මම අද කිව්වා වගේ 2008 අංක 3 දරන මුදල් සමාගම් යහපාලන විධානයේ තියෙන කරුණුම තමයි අපි කතා කරපු කල්බත් සමාගම් යහපාලන විධානයේ තියෙන්නේ. ඉතින් එකම කරුණු තියෙන්නේ නම අංකය සහ අවුරුද්ද විතරයි වෙනස්. දැන් මුදල් සමාගම් යහපාලන විධානයේ මේක. විධානයේ යටතේ ප්‍රධාන කරුණාකරන කාර්ය මණ්ඩලය. ඒ කියන්නේ key management persons කාර්ය මණ්ඩලයේ දක්වා ඇති අර්ථය යටතට ගැනන ඕනෑම නිලධාරියෙකු ඒ ඩිරෙක්ෂන් එකේ තියෙන ප්‍රධාන කරුණාකරන කාර්ය මණ්ඩලය කියලා අපි ඒක කතා කරන්නේ. ඒ කියන්නේ මෙන්න මේගොල්ලෝ තමයි ඒ අර්ථයේ අර්ථයට වැටෙන ඕනෑම නිලධාරියෙකුට මේක අදාළ වෙනවා. ඒතකොට මේ වගේ ලකුණු පහකට වගේ ප්‍රශ්නයක් ඇහුවොත් මේ අධ්‍යක්ෂවරුන්ගේ යථා යෝග්‍යභාවය මැනීම පිළිබඳ නැත්නම් තක්සේරු කිරීම පිළිබඳ විධානය අදාළ වන්නා වූ නිලධාරීන්ගේ නාම ලේඛනය පෙළගස්සන්න නැත්නම් එවුන් අතරින් 6 දෙනෙක් හෝ 7 දෙනෙක් නිලධාරීන් අදාළ නිලධාරීන් 6 දෙනෙක් හෝ 7 දෙනෙක් නම් කරන්න කිව්වොත් මෙන්න මේ ලැයිස්තුවෙන් තමයි ලියන්නේ ඕගොල්ලෝ. ඕගොල්ලෝ තේරුම් ගන්න මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒ නිසා ඒව ගැන අවධානයෙන් ඉන්න අවශ්‍යයි ඕගොල්ලෝ. රයිට්. ඊට පස්සේ ලියාපන්ති මුදල් සමාගම් වල, ඒ කියන්නේ ෆයිනෑන්ස් කම්පැනි. ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී, ඒ වගේ බිස්නස් ඔපරේෂන්ස් වලදී මුදල් සමාගම්යේ අධ්‍යක්ෂවරුන්ගේ සහ විධායක තන්ත්‍ර ප්‍රධාන නිලධාරීන්ගේ යෝග්‍යතාවය, ඒ කියන්නේ ෆිට් එක, ෆිට් ඇන් ප්‍රොපර්.
යථා යෝග්‍ය භාවය. ඒ කියන්නේ මුදල් සමාගම්මේ අධ්‍යක්ෂවරුන්ගේ සහ ඔය කියන විධායක නිලධාරීන් යෝග්‍යතාවයේ එකී මුදල් සමාගම්මේ යහපාලන හා අවදානම් කරුණාකරණය පවත්වාගෙන යාම සඳහා මූලික අවස්ථාවක් නතර මේ යහපාලන විධානයේ ඒ කියන කරුණ වලට අමතරව අන්නේ කියන යහපාලනය ආයතනයක යහපාලන good governance the corporate governance පවත්වාගෙන යන හා අවදානම් කළමනාකරණය පවත්වාගෙන යන risk management එක කරගෙන යන සහ corporate governance නැත්නම් good governance පවත්වාගෙන ඔය ප්‍රධාන pillars දෙක මතක තියාගන්න ඕන මේ fit and propelling එන ඔබ්ජෙක්ටිව් තමයි මේ එන අරමුණ ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ මුදල් සමාගම් යහපාලනය හා අවදානම් කරුණාකරණය පවත්වාගෙන යන තම මූලික අවශ්‍යතාවයක් වන අතර එතන මේ fit and propelling වෙන මූලික කාර්යයක් මේක අතර ඒ සමාගම් වල ස්ථාවරභාවයද වැඩි දියුණු කරගෙන ඉන්නේ ස්ටැබිලිටි එකත් වැඩි කරනවා එතන අන්න එකයි මෙන්න මේවා තමයි මේ fit and proper direction එකකින් ලැබෙන ප්‍රයෝජන මොනවද යහපාලනය හරි ආකාරයෙන් අර කියපු යහපාලන විධානය ආකාරයට යහපාලනය පවත්වාගෙන යාම අවදානම් කරුණාකරණය පවත්වාගෙන යාම ආයතන ස්ථාවරව පවත්වාගෙන ඔන්න ඒ වගේ අරමුණු ඉෂ්ට කරගන්න මෙතන ඒ වගේ එකක් වුණත් අහන්න පුළුවන් ලකුණු දෙක ප්‍රශ්නකට ලකුණු පහක ප්‍රශ්නකට අහන්න ඉඩ තියෙනවා ඉතින් මේවා හරියට පාඩම් කරද්දී ඕගොල්ලෝ හරිය අවධානෙන් අවබෝධයෙන් කල්පනාවෙන් අද මේවා පාඩම් කරන්න අවශ්‍යයි ඒ අනුව මුදල් සමාගම් පන්ත යටතේ නවවන වගන්තියෙන් පැවිදි බලතල ප්‍රකාරයි මුදල් සමාගම් පන්ත කියන්නේ අපි කතා කරමු ෆයිනන්ස් බිස්නස් ඇක්ට් එක මේකේ වැදගත් වගන්ති ඕගොල්ලන් මීට කලින් අනවසර මුදල් ව්‍යාපාර සමග කතා ඒ පාඩමත් එක්ක කතා කළේ මේක නමෝන වගන්තියෙන් පැවිදි බලතල ප්‍රකාර මුදල් සමාගම් අධ්‍යක්ෂවරුන්ගේ සහ විධායක කාර්යයන් නිදාගන්නේ යෝග්‍යතාවය තක්සේරු කිරීම සම්බන්ධව මෙම විධානයේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරනු ලැබ ඇත. ඒ කියන්නේ ඒ විධානයේ නිකුත් කිරීමේ බලයක් ලැබිලා තියෙනවා මුදල් මණ්ඩලය. ඒ කියන්නේ මහා බැංකුවේ මුදල් මණ්ඩලයේ බලය ලැබිලා තියෙන්නේ අර කියපු මුදල් ව්‍යාපාර පන්තෙන් නමෝන වගන්ති අනුව. ඒවත් ඕගොල්ලෝ ඔළුවේ තියාගන්න ඕන. නිකම්ම ඕපාතිකව නිකන් ආසින් ගැටෙන්න යම් බලයක් නීත්‍යානුකූල ලෙස ඒ ශ්‍රේෂ්ඨට අදාළව පනවන ලද ව්‍යවස්ථා දාගෙන තත් පාර්ලිමේන්තුව විසින් පනවන ලද නීතියකින් ලැබෙන බලය ප්‍රකාරව තමයි මේ දේවල් සිදු වෙන්නේ. ඒ නිසා ඒව හොඳට මතක තියා ලීගල් සෝස් එක නීතිය ප්‍රතිපාදනය තමයි මේ පනතේ නවවෙනි වගන්තිය. නිකුත් කරන ලැබෙන අධ්‍යක්ෂවරයෙකු හෝ විධායක කාර්යයන් නිරත වල නිලධාරික වශයෙන් පත්වීමට අදාළ නුසුදුසුකම් disqualifications right adhyakshawareku ho vidhayak karyan nirthawana nildareku director kenek wenna puluwam naththa executive function sar kiyapu list ekek inna adalana kenek wenna puluwam nirthawana nildareku wasin patthimata adala nusudusukam ekenne disqualifications listwak vidhanehi yogyatave agime nirnayakayan pahata paridhi dakwe hakiye vidhanehi yogyatave agime nirnaya ekenne me fit and proper evaluate karana tiyana නිර්ණායකයන් ඒ කියන්නේ ඒ වගේ එන බලන්න තියෙන මොනවාද නිර්ණායකයන් කියන වචන නිර්ණායකයන් ඔව් නිර්ණායකයන් ලයිස්ට්ුවක් තියෙනවා මොනවාද මේ මේගොල්ලන්ට අදාළ නැ ඩිස්කොලිෆිකේෂන් නුසුදුසුකම් කියලා අපි බලමු දැන් එකින් එක මොනවද මේ නුසුදුසුකම් කියන්නේ මොනවද කියලා බලමු යම් පුද්ගලයෙකුගේ යෝග්‍යතාවය ඇගීමේදී ඒ කියන්නේ යම් කෙනෙක්ගේ ෆිට ඇන් ප්‍රොපර් ඉවැලියුවේට් කරද්දී DSNBFI කියන්නේ කවුද කියලා මම කියලා දෙනවා ඩිරෙක්ටර් සුපර්විෂන් ඔෆ් non banking financial institutions කියන එක කෙටියෙන් ඔය දාලා තියෙනවා. හැබැයි ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන විභාගෙදි උත්තර ලියද්දි මේ වගේ මේ අධ්‍යක්ෂවරගෙන ලියන්න උනොත් එයාගේ වචන සම්පූර්ණම අධ්‍යක්ෂ බැංකුන ඕන මූල්‍යයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව කියලා සිංහලෙන් ලියන්න ඕන. සිංහලෙන් ලියන්න. ඉංග්‍රීසියෙන් ලියන්න. ඩිරෙක්ටර් සුපර්විෂන් ඔෆ් non banking financial institutions කියලා ඉංග්‍රීසියෙන් ලියන්න ඕන. එහෙම නැත්නම් මේ වගේ කෙටියෙන් ලියන්නන්න එපා විභාගෙදි. ඕගොල්ලන් නෝට් එක හදද්දි ඔයගොල්ලන් පැහැදිලි කරලා දෙන්නේ මම පහසු සඳහා තමයි මේ කෙටියෙන් දාලා දෙන්නේ. හැබැයි මතක තියාගන්න ඕන විභාගෙදි මේ කච්චොට්ටර කරන්න යන්න එපා. විභාගෙදි සම්පූර්ණම පැහැදිලි ලෙස උත්තරයට අදාළ වචන සිංහලෙන් නම් සිංහලෙන් ඉංග්‍රීසියෙන් නම් ඉංග්‍රීසියෙන් ලියන්න අවශ්‍යයි. රයිට්? ඒක මතක තියාගන්න ඕන. ඊළඟට මෙන්න මේ ඩිරෙක්ටර් සුපර්විෂන් ඔෆ් non banking financial institution විසින් මෙන්න මේ විදිහට පනවලා තියෙනවා මොනවද අර ලැබිච්ච බලය ප්‍රකාරව මුදල් ව්‍යාපාර පන්තේ නවවෙනි වගන්තිය යනවා යම් එම පුද්ගලයා ඒ කියන්නේ අධ්‍යක්ෂවරයා හෝ ප්‍රධාන විධායක නිලධාරියා තු ඕ අනිකුත් නිලධාරී අධ්‍යාපනික සුසුකම් හෝ ඕටි සුසුකම් හෝ බැංකු කටයුතු මූල්‍ය ව්‍යාපාර හෝ පරිපාලන හෝ ඊට දාලා විනත් ඕනෑම අංශයකින් ක්‍රියාකාරී පළපුරුද්දක් ලදා එක වේද එයාට ඒ පිළිබඳ එක්ස්පෝෂර් එකක් එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕන මොනවා සම්බන්ධද අධ්‍යාපනික සුසුකම් තියෙන්න ඕන
ඒවගේ යම් යම් වෘත්තීය සුදුසුකම් තියෙන්න ඕන. ඒවගේ බැංකු කටයුතු මුල්ල ව්‍යාපාර හෝ පරිපාලන හෝ ඊට අදාළ වෙනත් ඕනෑම අංශයකින් ක්‍රියාකාරී පළපුරුද්දක් ලදායක වේද? එන්නේ එහෙම එහෙම වෙන්න ඕන. එහෙම නොවෙනව නම් ඒක ඩිස්කොලිෆිකේෂන් එකක්. එහෙම නොවෙන කෙනෙකුට ඒ වගේ තන්ත්‍රකට පත් වෙන්න බෑ. ඊළඟ බුලට් එක. එම පුද්ගලයා ශ්‍රී ලංකාවේ හෝ විදේශයක ලංකාවෙ වෙන්න පුළුවන් පිට රටක වෙන්න පුළුවන් විදේශයක පොලිසියක් යම් පාලන හෝ අධීක්ෂණ අධිකාරියක් එකිනෙ එහෙම අධීක්ෂණ අධිකාරින් තියෙනවා ලංකාවේ නම් තියෙනවා රේගුව වෙන්න පුළුවන් සුරබදු අධිකාරිය වෙන්න පුළුවන් නැත්නම් වෙනත් පාලන අධිකාරියක් අධීක්ෂණ අධිකාරියක් වෙන්න පුළුවන් නැත්නම් අපි මේ කලින් කතා කරමු මේ මුදල් විශුද්ධිකරණ සම්බන්ධයේ ඒ අදාළ බලධාරීන් වෙන්න පුළුවන් ඒ වගේ නොඑක් ඒවා උදාහරණ ඕනෑක් ගන්න පුළුවන් පොලිසියක් යම් පාලන හෝ අධීක්ෂණ අධිකාරියක් වෘත්තීය වේදින්ගේ සංගමයක් ඒ කියන්නේ නීත්‍යානුකූල ලෙස නීතියක් මගින් පිරින වෘත්තීය වේදින්ගේ සංගමයක් කියන්නේ දැන් බාය ඇසෝසියේෂන් එක නීතිඥයන්ගේ සංගමය දැන් මමත් නීතිඥ කැටේ සංගමයේ සමාජික ඒතර අපිට ඒකේ තියෙන ඒවා අදාළ වෙන වෘත්තීය වේදි ඒ වගේම ඝනකාදී කාර්යවරුන්ගේ තියෙන සංවිධාන එහෙම නැත්නම් ඉංජිනේරුවරුන්ගේ තියෙන ඒ වෘත්තීයමය වෘත්තීය වේදින්ගේ සංගම් ඒ වගේ දේවල් නීතියක් මගින් පිරින ලද වෙන්න ඒ කියන්නේ ස්ථාපිත කරන නීත්‍යානුකූල ආයතනයක් වෙන්න යම් විමර්ශන කොමිෂන් සභාවක් ඒ කියන්නේ මොනවද සම්බන්ධ පරීක්ෂණ පාත්‍ර විමර්ශන මේ දවස්වල ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ගැන නිතර කතා වෙනවා ජනාධිපති විසින් පත් කරපු කොමිෂන් සභාව නොඑක් නොඑක් දේවල් වල පාස්කු ප්‍රහාණය වෙන්න පුළුවන් වෙනත් වෙනත් වංචා දූෂණ සම්බන්ධ වෙන්න පුළුවන් වෙනත් අනේ වගේ විමර්ශන කොමිෂන් සභාව විනිශ්චය සභාවක් කිසියම් ආකාරයක විනිශ්චය සභාවක් ඔව් වෙනත් මණ්ඩලයක් වගේ ඒ කියන්නේ වෙනත් ආකාරයක බෝඩ් එකක් යම් වංචාවක් රැවටීමක් වංක ක්‍රියාවක් හෝ වෙනත් සමාන සාපරාධී ක්‍රියාවක් පිළිබඳව සිදු කරනු ලබන විමර්ශනයකට හෝ විභාග කිරීමකට භාජනය වී නොමැති වේද? ඒ කියන්නේ එහෙම ඉන්වෙස්ටිගේෂන් එකකට මෙයාව ලක් වෙලා තියෙන්නත් බෑ. භාජනය වෙලා තියෙන්නත් බෑ. එහෙම නොමැති වේද? එහෙම වුණොත් තමයි මෙයාට ෆිට ඇන්ඩ් ප්‍රොපර් ගන්න පුළුවන්. මට ඔයගලට මම එක එක කතා කරනවා තේරෙන්න ඕන. මම මේ කතා කරන්නේ මොනවද කියන එක ඔයගලන්ට තේරෙන්න ඕන. මම 1 by 1 කතා කරනවා, right? පැහැදිලි නේද? මේ කතා කරන්නේ ඩිස්කොලිෆිකේෂන් වේද වේද කියලා කියන්නේ එහෙම වේ තියෙනවා නම් පමණයි සුදුසු වෙන්නේ නැත්නම් සුදුසුයි හරිනේ පැහැදිලිනේ රයිට් රයිට් ඊළඟට ඊළඟ එක බලමු අපි ඊළඟ ඩිස්කොලිෆිකේෂන් එම පුද්ගලයා වංචාවක් රැවටීමක් වංක ක්‍රියාවක් හෝ අනිසි හැසිරීමක් දැන් මේ වචන වැදගත් වෙනවා වංචාවක් ඔගොල්ලෝ දන්නවා වංචාව කියන්නේ රැවටීමක් දන්නවා වංක ක්‍රියාව කියන්නේ අවංක නොවන වංකාකාරී ක්‍රියාව ඕ අනිශ්චය හැසිරීමක් හෝ ඕනෑම නීතියක් හෝ ඒ යටතේ නිකුත් කරන ලද්දා වූ රීති නීතියක් වෙන්න පුළුවන් දැන් අපි දන්නවා මුදල් ව්‍යාපාර පන්තරය තමයි මේ විධානය පනවල තියෙන නම ඉනිවගන්තිය බලවේ ප්‍රකාරෝ අන්න ඒ වගේ තවත් නීති යන පනක් තියෙනවා අපි වෙනත් මුදල් හා මේ බැංකු ක්‍රමෙන් සම්බන්ධ පනස් කරන්නේ වෙනත් රටේ ගොඩාක් තව නීති රීති තියෙනවා ඒ වයින් නිකුත් කරන ලද්දා වූ රීති තියෙනවා උදාහරණයක් වශයෙන් මෝටර ප්‍රවාහන පනතයට නිකුත් කරන රීති තියෙනවා රෙගුලාසි තියෙනවා අමිතවරණිය උත්තර. ඒව වෙන්න පුළුවන්. මොනවා හරි දෙයක්. ඒ කියන්නේ නීති කිසියම් නීතිමය ප්‍රතිපාදනයක් සම්බන්ධව පනවපු රීතියක්. රෙගුලාසි විධාන හෝ නිර්ණායකයන්ට අනුකූල නොවීමක යන ක්‍රියාවක් සම්බන්ධ අනුකූල නොවීම. එනි කම්ප්ලයිල් නැත්නම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හෝ විදේශයක නීති මගින් පිටවන ලද අධිකාරියකින් වෘත්තීය වේදින්ගේ සංගමයකින් විමර්ශන කොමිෂන් සභාවකින් විනිශ්චය සභාවකින් නො වෙනත් මණ්ඩලයකින් වර්ධකරුවෙකු හෝ එකී ක්‍රියාවට සම්බන්ධ පාර්ශ්වයක් ලෙස හඳුනාගෙන නොමැති වේද? අන එහෙම නොමැතිනම් එයා ෆිට් ඇන්ඩ් ප්‍රොපර් ගන්න පුළුවන් යාන. එහෙම හඳුනාගෙන තියෙනවා නම් එයාට ඒක ඩිස්කොලිෆිකේෂන් එකක් වෙනවා. මෙහෙම කෙනෙකුට ඒ වගේ යථායෝග්‍යභාවයක් මහා බැංකුවෙන් ලබා දෙන්නේ නැහැ. ඒක පැහැදිලි ඇති. ඒ වගේ තමයි අපි අනිත්‍යවත් බලමු දැන් මොනවද කියලා. ඊළඟට එම පුද්ගලයා වංචාවක් රැවටීමක් වංක ක්‍රියාවක් හෝ එහා සමාන සාපරාධී ක්‍රියාවක් සම්බන්ධ වරදකට ශ්‍රී ලංකාවේ හෝ විදේශයක අධිකරණයකින් වරදකරු කර නොමැත්තේද වරදකරු කරලා තියෙනව නම් නැහැ ඩිස්කොලිෆිකේෂන් වරදකරු කරලා නොමැත්තේ නම් ප්‍රශ්න නැහැ දැන් බලන්න වරදකරු විතර නෙවෙයි ඒ වගේ විමර්ශනයකට භාජනය වෙලා තියෙනව නම් ඒ වගේ එහෙම පාර්ශ එහෙම එකට හඳුනගෙන තියෙනව නම් ඒ එහෙමුණත් බෑ ඒ වගේම වරදක් කරලා තියෙනවා ඒත් බෑ මේ කාරණේ එහෙනම් එම පුද්ගලයා ශ්‍රී ලංකාවේදී හෝ විදේශයකදී බුන්වක් බවට ප්‍රකාශ කර නොමැත්තේද? ඒ කියන්නේ බුන්වත් වෙලා. ඒ කියන්නේ බංකොලො. බ්‍රැන්ක් ආෆ්. බැන්ක්‍රොෆ්ට්. ප්‍රකාශ කර නොමැත්තේද? ඊළඟට එම පුද්ගලයා ශ්‍රී ලංකාවේදී හෝ විදේශයකදී අධිකරණයකින් දෙන ලද නියෝගයක් හෝ ආඥාවක් ක්‍රියාත්මක කිරීම හෝ ණයක් ආපසු ගෙවීමකින් පැහැර හැර නොමැත්තේද? ඒ කියන්නේ ණයක්
ආපසු ගේීමක් පැහැරණු මැත්තේ. එහෙම වුණත් ෆිට් ඇන් ප්‍රෝ විශේෂයෙන් මේක වැදගත් වෙනවා. දැන් ඕගොල්ලෝ දන්නවා මේක මම පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕන. එම පුද්ගලයා මේක මම දැන් කතා කරන්නේ මෙන්න මේ කාරණේ. රයිට්? රයිට්. එම පුද්ගලයා ශ්‍රී ලංකාවේදී හෝ විදේශයකදී අධිකරණයකින් දෙනලා නියෝගයක්. අධිකරණ නියෝගයක් ඕගොල්ලෝ දන්නවනේ. මෙහෙම කරන්න දඩයක් ගෙවන්න මොනවාරි. ඕ ආඥාවක්. මොනවාරි ආඥාවක්. ක්‍රියාත්මක කිරීම හෝ ඒක එක පැත්තක්. ණයක් ආපසු ගෙවීමකින් පැහැරහැරනො මැත්තේද? ඒ කියන්නේ ණයක් ආපසු ගෙනවා කියන්නේ ණය ආපසු වෙලාවට කලාවට ණය ගත්තා නම් ණය ගෙවන්න ඕනේ. ඒතකොට ඕගොල්ලෝ දන්නවා ඕගොල්ලන්ගේ බෝඩ් ඔෆ් ඩිරෙක්ටර්ස් ලාගේ ඕගොල්ලන්ගේ කී මැනේජ්මන්ට් පර්සන්ස් ලාගේ අනිවාර්යෙන් ෆිට් ඇන් ප්‍රොපර් දෙන්න ඉස්සෙල්ලා සෙන්ට්‍රල් බැංක බලනවා. එයාගේ මොකද්ද බලන්නේ? මොකද්ද බලන්නේ? ණයක් ආපහු ගෙවලා ගන්නද කියලා බලන්නේ මොකෙන්ද? මෙතන බැංකර්ස්ලා ඉන්නේ. මට කියන්න බලන්න. මොකෙන්ද බලන්නේ? ඒ පුද්ගලගේ ක්‍රෙඩිට් හිස්ටරි එක. ඈ? ණය ආපසු ගෙවීම. එයා හොඳ ආකාරයෙන් ණය ගෙවනවද? ණය ලබාගෙන තියනවා ඇත්තටම. මොකෙන්ද? ක්‍රිබ් එක. රයිට්. හරියට හරි. අවිෂ්ක. හරි. අවිෂ්ක නිර්මාලි. රයිට්. ඕකේ. ක්‍රිබ්. ක්ලියර්. ඔයගොල්ලෝ අයිඩියා ගේනවා. රයිට්. හරි. එතකොට ඒ වගේ බලනවා. මෙයා හරි වැදගත් නා. එතකොට පැහැරලා නොඇත්තේ. එහෙම තියෙනවා නම් ඒ ක්‍රිබ් එකේ නම තියෙනවා හරි. ආ අවුට්ස්ටෑන්ඩින් තියෙනවා. ඒ වුණා එහෙම වුණා ෆිට් ඇන් ප්‍රෝ දෙන්නේ නැහැ. රයිට්. ඊළඟට එම පුද්ගලයා ශ්‍රී ලංකාවේදී හෝ විදේශයකදී අධිකරණයක් මගින් සිහි විකල් වූ පුද්ගලයෙකු ලෙසින් ප්‍රකාශයට පත් වී නොමැත. ඒ කියන්නේ මානසික මට්ටම හොඳ නැහැ කියලා. ඒ කියන්නේ පිස්සු කියලා එහෙම ප්‍රකාශයට පත් වෙලා නැත්නම්. එම පුද්ගලයා නියාමන හෝ අධීක්ෂණ අධිකාරියක් මගින් ශ්‍රී ලංකාවේ හෝ විදේශයක වෙදී ඕනෑම බැංකුවක මුදල් සමාගමක හෝ සංස්ථාපිත ආයතනයක අධ්‍යක්ෂවරයෙකු වෙනත් නිලධාරියෙකු හෝ සේවකයෙකු ලෙස සේවෙන් ඉවත් කර හෝ සේවයේ අත්හිටුවා නොමැති අයෙකු වේද? සේවකයෙකු සේවයෙන් ඉවත් කර හෝ සේවයේ අත්හිටුවා නොමැති අයෙකු මේ කාරණා මේ කාරණා ටික වැදගත් වෙනවා. දැන් ඕගලන්ට මම මේක පුන පුනා කියන්නේ මේ කාරණේ නිසා. දැන් නිකන් හිතන්න. ඕගල පාඩම් කරද්දී හිතෙන් ප්‍රශ්න හදා ගන්නත් ඕන. දැන් මේ වගේ දැන් මේවා අපි කතා කරන්නේ යථා යෝග්‍යය පිළිබඳ විධානයේ ඒ අධ්‍යක්ෂවරයෙක් හෝ ප්‍රධාන නිලධාරි නිලධාරිය ඇතුළු අනිකුත් ප්‍රධාන නිලධාරීන් හැටියට පත් වෙන තියෙන නුසුදුසුකම් disqualification. එතකොට කොහෙන්ද තන ලකුණු පහකට වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඔයගොල්ලන්ගෙන් මේ විධානයේ යටතේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය වගේ නිකුත් කළ තියෙන මේ විධානයේ යටතේ සහ ආයතනික යහපාලන විධානයේ යටතේ කෙනෙකුට ඒ ආයතනයක මෙන්න මේ තන්ත්‍ර වලට පත් වෙන්න බලපාන නුසුසුකම් ලයිස්තුවක් නුසුසුකම් පහක ලයිස්තුවක් නැත්නම් හයක් නම් කරන්න ලකුණු පහයි කියලා කිව්වොත් ඔය තමයි ඔය තමයි ඔයගොල්ලෝ කතා කරා. ඔය ගැන ඔයගොල්ලෝ අවබෝධයෙන් ඉන්න අවශ්‍යයි. රයිට්. හරි. මම හිතන්නේ ඒක තේරෙනවා. රයිට්. රයිට්. ඊට පස්සේ එම පුද්ගලයා කවුද? ඒ ඩිරෙක්ටර් හෝ එහෙම නැත්නම් එම ප්‍රධාන විද්‍යාඥ නිලධාරියා හෝ අනිකුත් විද්‍යාඥ නිලධාරියෙක් වෙන්න පුළුවන්. අර ලිස්ට් එකේ ඉන්නේ. නියාමනයට අදාළ සාධක මත බලපත්‍රය හෝ ව්‍යාපාරයේ ආවලංකරණ කරනු ලැබුවෝ අත්හිටනු ලැබුවෝ දැන් බලන්න නියාමනයට අදාළ සාධක මත ලංකාවේ නම් මුදල් සමාගම් කීපයක බලපත්‍ර දැන් අහෝසි කරලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නා මං කේ නෝටිස් එකක් පෙන්නවා. ද ෆිනෑන්ස් එකේ ව්‍යාපාර කටයුතු නවත්තලා තියෙනවා. රයිට්. ETI ෆිනෑන්ස් වල සම්මහල් ඒ වගේ නතර කරලා ඒ වගේ ආයතන කීපයක් පහුගිය කාලේ ඒ ආකාරයට බලපත්‍ර අවලංගු කරා නැත්නම් නතර කරලා දැම්මා. අන්න ඒ වගේ එහෙම හෝ ඒ කියන්නේ එබැනි ආයතන නියාමනයට අදාළ සාධක මත ඒ කියන්නේ මොනවා හරි නියාමනික කාරණා මත ඒවා සම්පූර්ණ කරන්න නැතුව ඒ වගේ ප්‍රශ්න නිසා ඔය වගේ බලපත්‍ර අවලංගු කරනු ලැබුවෝ කැන්සල් කරපු ආයතනයක හෝ ශ්‍රී ලංකාවේ හෝ විදේශයකදී ඈවර වූ හෝ ඈවර වෙමින් පවතින හෝ අනිවාර්ය ඈවර කිරීමකට යටත්ව සිටින කියන්නේ විසුරුවා හැරීම සින්න ඕනෑම බැංකුවක මුදල් සමාගමක හෝ මූල්‍ය ආයතනයක අධ්‍යක්ෂවරයෙකු ප්‍රධාන විද්‍යාඥ නිලධාරියෙකු හෝ වෙනත් බලතල සහිත තන්ත්‍රයක් දරා නොමැත්තේ යන කරුණු සැලකිල්ලට ගත යුතුය. මේ වැනි ආයතනයක වැඩ කරලා තිබුණා නම් ලංකාවෙ වෙන්න පුළුවන් පිටරට වෙන්න පුළුවන් ඒ අයටත් මේ යථා යෝග්‍යභාවය ලැබෙන්නේ නැත. රයිට්. ගත යුතුය. මීට අමතරව 2008 අංක 3 දරන මුදල් සමාගම් සඳහා වන යහපාලන සඳහා වන විධානයේ දැන් ඔයගොල්ලෝ දන්නවා අපි මේ කල්බත් සමාගම් යහපාලන විධානය සම්පූර්ණයෙන් ඔයගොල්ලෝ එක්ක කතා කළා. මම එදත් කිව්වා ඒකේ තියෙන කාරණාව තමයි අනිකුත් යහපාලන විධානවත් අඩු වැඩි වශයෙන්ම තියෙන්නේ. වෙනසක් නැහැ ගොඩක් කලකට. මේ 2008 අංක 3 දරන මුදල් සමාගම් යහපාලන විධානයේදී තියෙන කාරණාව තමයි. ආයිත් මම කියනවා.
සඳහවන යහපාලන විධානයේ පස්වන වගන්තිය අඩංගු නිර්ණායකද අදාළ විය යුතුයි. පස්වන වගන්තිය. ඒ කියන්නේ ඒ කියන ඒකත් අපි ඒව කතා කරා. ඒව තමයි ඔය කියන්නේ. රයිට්? ඒව අදාළ වෙනවා. ඊළඟ ඉහත සඳහන් යෝග්‍යතාවය හා උචිත බව. Fit and proper. උචිත බව ඇගීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදයන් පහත දැක්වේ. ඒකට මැකනිසම් මේකුත් තියෙනවා. දැන් ඔය කතා කරේ මේ වෙනකන් කතා කරේ එහෙම යථා යෝග්‍යභාවය කියලා එකක් බලනවා මහ බැංකුවේ මුදල් මණ්ඩලෙ මගින් පනවල තියෙන විධානයක් මගින් සහ ඒ අර කියන මුදල් ව්‍යාපාර පන්තියේ නමවන වගන්තිය ලැබිච්ච බලතල ප්‍රකාරව ඒක තමයි නීතියෙන් ලැබිච්ච බලය ඒ අනුව පනවපු විධානය මුදල් මණ්ඩලෙ විසින් ඒකෙන් මෙහෙම බලන යථා යෝග්‍යභාවය ඒක අපි බැලුවා යථා යෝග්‍යභාවය අදාළන පුද්ගලයන් කවුද අධ්‍යක්ෂවරු විධායක නිලධාරීන් CEO ඇතුළු ඊළඟට ඒව සඳහා බලපන්නව නුසුසුසුකම් මොනවද ඒවත් අපි දැන්පත් මතක් කරා ඊළඟට අපි තව ඒරියාකට තමයි දැන් යන්න හදන්නේ මේ මේ මේකෙම මොකද්ද මෙන්න මේ කියන එක අනුගමනය කළ යුතු යථායෝග්‍යභාවය ඇගෙීමේදී අනුගමනය කළ යුතු ක්‍රමවේදයක් ඒ කියන්නේ මෙකනිසම් එකක් මේකේ දක්වලා තියෙනවා මොකද්ද කොහොමද මොකද්ද කරන්නේ කියලා කොහොමද මේක ඇගෙීම කරන්න කියලා සමාගමක පත් කිරීම සඳහා තෝරාගනු ලැබූ අධ්‍යක්ෂවරුන්ගේ හෝ නිලධාරීන්ගේ දියුරුම් ප්‍රකාශයක් හා ප්‍රකාශනයක් ලබාගෙන ඒ කියන්නේ මේ දියුරුම් ප්‍රකාශය එෆිඩේවිට් එකක් ගන්න ඕන ඒ අධ්‍යක්ෂවරයන් හෝ ඒ ප්‍රධාන විධායක නිලධාරීන් හෝ ඒ තන්ත්‍රයට පත්වන කෙනා ලබාගෙන ඒක අධ්‍යක්ෂ බැංකුවන මූල්‍යාංකන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂරයට ඉදිරිපත් කරන්න ඕන ඒ එෆිඩේවිට් එක යවන්න ඕන ඉදිරිපත් කළ යුතුයි තවද අධ්‍යක්ෂවරයා හෝ නිලධාරියා පළමුවට පත් කිරීමේදී කියන්නේ ෆස්ට් අපොයින්ට්මන්ට් එක නම් කලින් පත් වීමට පෙර ආසන්නතම කාල පරිච්ඡේදයේදී සේවය කළ ආයතනයේ ඊට කලින් ආසන්නතම කාල පරිච්ඡේදය කලින් අවුරුදු දෙක වෙන්න පුළුවන් තුන වෙන්න පුළුවන් සේවය කළ ආයතනයේ දැන් සමාගම වෙතින් එම පුද්ගලයාට පැවරී තිබූ කාර්යයන් ඉටු කිරීමේදී දැක් වූ කාර්ය සාධන මට්ටම පිළිබඳව සඳහන් වන්නා වූ ලිපියක් ලබාගෙන එය DSNB ෆයිල් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ අර එෆිඩේවිට් එක යවන්න ඕන ඊට ආසන්නම කාලේ වැඩ කරපු ආයතනයෙන් එයාගේ පර්ෆෝමන්ස් රිපෝට් එකක් අරන් ඒකත් යවන්න ඕන. ඕවා ගැන අහන්න පුළුවන්. කාර්ය සාධනය මේ සමා වෙන්න. ෆිට් ඇන් ප්‍රොපර් යථා යෝග්‍යභාවය ඇගීමේදී අනුගමනය කරන ක්‍රමවේදය. නැත්තම් ඉදිරිපත් කළ යුතු ලිය කියවිලි මොනවාද? ඒ වගේ වහන්න පුළුවන්. ඒතර මේව තමයි ඔයගොල්ලන්ට කියන්න වෙන්නේ. රයිට්? ඒ නිසා මතක තියාගන්න. එෆිඩේවිට් එක ඊළඟ ආසන්නම වැඩ කරපු කාලේ එයාගේ කාර්ය සාධනය පිළිබඳව වාර්තාව. යවන්න ඕන. දෙකම යවන්න තියෙන ඔක්කොම යවන්න තියෙන ඩිරෙක්ටරට. බැංකුවන මූල්‍යාංකන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඊළඟ තවද සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ක්‍රියා කිරීමට නියමිත පුද්ගලයෙකු අධ්‍යක්ෂ ධුරයට පත් වීමට යෝජනා වියත් නම් මුදල් සමාගම විසින් එම පුද්ගලයාගෙන් දිනුන ප්‍රකාශ හා ප්‍රකාශන ලබාගෙන ඒවා මුදල් සමාගමේ වාර්ෂික සම්මේලනයේට ප්‍රථම ඒ කියන්නේ ඇනුවල් ජෙනරල් මීටින් එකේ AGM එකට ප්‍රථම DSNB ෆයිල් එක ඇවිත් ඒකට ඉස්සෙල්ලා ඒකට එයාගේ ඒවා යවන්න අවශ්‍යයි මාර්ෂික මේ මහා සම්මේලනයේ පෙර AGM එකට පලින් යවන්න ඕන ඒක DSNB ෆැෂන් ඉහත කරුණු සැලකිල්ලට ගෙනවන විදිහට ඔය මූලික කාරණා ටික ඩොකියුමන්ට්ස් ටික සබ්මිට් කරන්න ඕන ෆෝවර්ඩ් කරන්න ඕන බැංකුවන මූල්‍යාංකන අධීක්ෂණ අධ්‍යක්ෂවරයාට ඊට පස්සේ ඒවා සැලකිල්ලටගෙන අධ්‍යක්ෂවරයෙකු හෝ විධායක නිලධාරියෙකු ලෙස නව පත්වීම හෝ නැවත පත්වීම අනුමත කිරීම ඒ කියන්නේ අලුතෙන් පත් කරන්න හෝ නැත්නම් තියෙන පත්වීම නැවත දික් කරන්න අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු කරනු ලැබේ නැවත පත්වීම අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදු කරනු ලැබේ මෙහිදී අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීමේ තීරණය ඊට සාධක වූ හේතු මුදල් සමාගමට දැන් නියුතු අතර එය අදාළ මුදල් සමාගමේ අධ්‍යක්ෂවරයා හෝ නිලධාරියාට දැනුම් දීම හා ක්‍රියාත්මක කිරීම මුදල් සමාගමේ වගකීම වේ. එතන ඕක තමයි ක්‍රමවේදය. එතන මේ වගේ අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් අරගෙන බැංකුවන මූල්‍යාංකන අධීක්ෂණ අධ්‍යක්ෂවරයාට යවන්න අවශ්‍යයි. ඊට පස්සේ ඒ පිළිබඳව එයා කලකා බලලා එයාගේ පත්වීම ලබා දෙනවා නැත්නම් දික් කරනවා නැත්නම් ඒක ප්‍රතික්ෂේප කරනවාද කියලා හේතු සහිතව දක්වන්න ඕන දන්වන්න ඕනේ සමාගමට. ඒ සමාගම විසින් ඒ නිලධාරියාට හෝ අධ්‍යක්ෂවරයාට ඒ බව දැනුම් දෙන්න ඕන. ඒක තමයි සමාගමේ මුදල් සමාගමේ වගකීම. ඊළඟට සෑම මුදල් සමාගමක්ම ඒ අධ්‍යක්ෂවරයෙකු හෝ නිලධාරියෙකු එම තන්ත්‍ර නුසුසු බව හෝ යෝග්‍ය නොවන බව හැඟෙන සැකසහිත කරුණක් හෝ සොයා ගැනීමක් වේ නම් එහෙම මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එය හඳුනාගත් දින සිට දින 14ක් ඇතුළත ඔය අධ්‍යක්ෂවරයාට DSNB ෆයිල් දන්වන්න ඕන. එහෙම තියෙනවා නම් ඒකත් දන්න. පවතින තත්ත්වයන් යටතේ යම් අධ්‍යක්ෂවරයෙකු හෝ නිලධාරියෙකු විසින් ලබා දෙන ලද දිනුම් ප්‍රකාශවල හෝ ප්‍රකාශයන්හි තොරතුරු වෙනස්කමකට අවලංගු වීමකට අදාළ නොවීමකට භාජනය වූහොත් හෝ ව්‍යාජ වූහොත් ඒ බවද
අදාළව අදාළ පුද්ගලයන් DSNBA ෆයිල් ගනුන් දෙන්න. ඒ කියන්නේ මොනවා හරි වෙනස්කමක් තියෙනවනම් සංශෝධනයක් වෙනවනම් නැත්නම් මොනවා හරි මේ වගේ කියන ඉහෙදින් කියපු ඩිස්කොලිෆිකේෂන්ස් එකක් හෝ දෙකක් උද්ගත වුණොත් ඒවත් වහාම දින 14ක් ඇතුළත දැනුම් දීම කරන්න අවශ්‍යයි. ඊළඟට ඉහතින් සඳහන් කළ පරිදි DSNBA ෆයිල්සින් ප්‍රතික්ෂේප වූ හෝ තීරණය කිරීමට ලක්ව අගතියකට පත්ව සිටින ඒ කියන පුද්ගලයා ඒ කියන අධ්‍යක්ෂවරයා වශයෙන් පත් වෙන නියමිත කෙනා හෝ ප්‍රධාන විධායක නිලධාරී ඇතුළු ඒ නිලධාරීකන්ට පත් වෙන නියමිත වෙන පුද්ගලයා අගතියට පත් වෙනවා. එම පුද්ගලයා මුදල් සමාගම් විසින් එකී තීරණ දැනුම් දීමෙන් දින 14ක් ඇතුළත. ඒ තීරණ දැනුම් දීම දින 14ක් ඇතුළත හේතු සහිතව ලිඛිත අභියාචනයක් මුදල් මණ්ඩලය විසින් DSNBFI ගේ තොරතුරු හා අගතියට පත් පාර්ශ්වයේ තොරතුරු සැලකිල්ලටගෙන DSNBFI ගේ ප්‍රතික්ෂේප කිරීමේ තීරණය තහවුරු කිරීම හෝ නිෂ්ප්‍රභා කිරීම කරන්න පුළුවන්. ඒ වගේ අගතියට පත් වුණත් පාර්ශ්වයෙන් නැවත අපීල් කරන්න පුළුවන්. ඒකත් දින 14ක් ඇතුළත කරායින් පස්සේ ඒ අනුව සලකවල්ලා මුදල් මණ්ඩලයට පුළුවන් මෙයාගේ DSNBFI ගේ නිර්දේශත් බලලා නැත්නම් එයා ප්‍රතික්ෂේප කරනවද ඒක අනුමත කරනවද කියලා බලලා ඒ අනුව ඒ තීරණය නිෂ්ප්‍රභා කිරීම හෝ තහවුරු කිරීම ඒක ඒ ආකාරයට කිරීම හෝ නොකිරීම තීරණය කරන්න පුළුවන්. ඔය විදිහට තමයි මේ ආයතනික යහපාල සමයන ෆිට් ඇන් ප්‍රොපර් යථා යෝග්‍යභාවය පිළිබඳ විධානය කරුණු වඩන් වෙන්නේ. මේකෙන් දැන් ප්‍රශ්න අහන්න පුළුවන් විවිධ ආකාරයෙන්. මේක අදාළවන්නා වූ නිලධාරීන් කවුද? ඒගොල්ලන්ට අදාළ නුසුසුකම් මොනවද? ෆිට් ඇන් ප්‍රොපර් බලන ක්‍රමවේදය මොනවද? ඒ වගේ සමහර තනි ප්‍රශ්නයක් වුණත් ලකුණු 20ක ප්‍රශ්නයක් වුණත් පහේ 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 කැලලින් අහන්න පුළුවන්. ඒ නිසා මේව ගැන හොඳ අවධානයෙන් අවදියෙන් සිටිය යුතුයි. Clear to all. ඒ direction එක clear. ඔක්කොම පැහැදිලි. මට response කරන්න. Response කරන්න. Right. Peshani, right. Oh. Hasini, right. හැමදාම response කරන්න යනවා. Response අනිත් අය ඉන්නවා. 25ක් ඉන්නවා. මොන් දන්නේ නැහැ. ඒගොල්ලෝ මේ right okay. Yes, Sindhu, right. Hari. Api enang eka, enang api hari, okay, right. Avishka, right. Right, api yamu ilang korsata. Adha ni mita, api den meka katakala, right. Ita se, meka man kaling wala na katakala tino, kiya wana meka evala tino, meka gul kiya waganda, me paadama, eka kiya wala, saka chat kala. මේක මං හිතන්නේ මං කතා කරා කෝපරේට් ගවර්නන්ස් ඩිරෙක්ෂන් එක මේ තියෙන. ඒක කතා කරා ඒක අපි දැන් අතලන මතක් කරානේ ෆිට් ඇන් ප්‍රෝබ වලදී මතක් කරා. ප්‍රසීම් ගැන මේ දේවල් කතා කරා. මේ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ ගැන කල්පනායෙන් කියවන්නේ නැවත වතාවක්. Right. Right. ඊළඟට හරි ඊට පස්සේ මෙන්න මේක අපි කතා කරන්න තව විධානයක්. 2005 අංකය දන්න මූල්‍ය සමාගම් තැන්පතු විධානය. मुदल समागम तैंपत बैंक मुदल समागम तैंपत कथागल मूल मुदास कथागल स्थावर तैंपत खाली तैंपत सामान्यवरी तैंपत साधि नॉन ट्रांसफरबल डिपॉजिट सर्टिफिकेट वर्ग तुम गुल मुदल समागम राइट इन तैंपत गणिदि एक क्रियाको क्रियात्मक आकार विधान पनवल दीन हित मनापेक මුදල් සමාගම්. එතකොට කොහොමද ක්‍රියා? දැන් ඔයගොල්ලෝ දන්නවා දැන්ට මුදල් සමාගම් වලට අදාළ නීතිය තමයි 2011 මුදල් සමාගම් පනත. රයිට්? දැන් මේක මේ විධානය නමුත් පනලා තියෙන්නේ 2005 අංක 1. දරන මූල්‍ය සමාගම් තැන්පතු විධානය. ඒතර ඔයගොල්ලෝ තේරුම් ගන්න අවශ්‍යයි ඊට පෙර තිබුණ මුදල් සමාගම් නීතිය යටතේ පනවපු විධානයක් මේක. ඒක අදටත් ඒක අදාළයි. මේ ඉදන්සේ 88 අංක 78 දරන මූල්‍ය සමාගම් පන් තමයි මුදල් ව්‍යාපාර පන්තර කලින් තිබුණ පනත. ඒ අර්ථයේ පනලද විධානයක්. නමුත් ඒක ඒ විධාන සමහර ඒවා නව පනත අර්ථයේ දිගටම අදාළ වෙනවා. එහෙම එකක් තමයි මේක. මේ වගේ දාලා මේ ස්ට්‍රා එකක් දාලා තිනකොට ඊට පස්සේ විධානයක් කතා කරද්දී මෙහෙම ස්ට්‍රා එකක් දාලා තිනනම් මෙන්න මේ වගේ මතක තියාගන්න ඕනේ. ඒක ඒ වගේකින් අදහස් වෙන්නේ ඒවා හැම එකම කලින් පනත අර්ථයේ පනවනලද විධාන අදටත් ක්‍රියාත්මක වන්නා වූ විධාන. මට පොඩි වෙලාවක් දෙන්න. විනාඩියක් දෙන්න. ආ ඔව් මාලි. ඔමාලි ආ හරි 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 හරි
මට පොඩි වෙලාවක් දෙන්න, චූටි වෙලාවක් දෙන්න, විනාඩියක් දෙන්න. අපි දැන් කතා කරන්න පටන් ගන්න 2005 අංක 1 දරන මූල්‍ය සමාගම් තැන්පතු විධානයේ මම ඔයගොල්ලන් දැන් කියමින් ඉන්නේ ඒකේ තත්ත්වය මොකද කලින් පන්ති අර්ථයේ පනවන ලද විධානයක් නිසා ඒකයි කියලා මම ඔයගොල්ලන්ට පැහැදිලි කරමින් හිටියේ. එතකොට මම මේ දැන් ඊටර මේක කතා කරන්න පටන් ගන්න කොහොමද මේක අදාළ වන අතර මේ පැනවුවාම ක්‍රියාත්මක කියලා මේකේ තියෙනවා. බලමු මොකද්ද මේකෙන් කියන්නේ කියලා. මුදල් සමාගමක් විසින් ඉල්ලුවිට ගෙවිය යුතු වන किसीम तनपत्वको बारगद्दीन सिट मसकट अड़ काल की गेवीत हो बारगद्दीन सिट मस हेटकट वैडी काल की गेवीत किसीम तनपत्व खाली तनपत्व बार नोगत युत अतर मुकदमे मुदाल समागम क्विशीन इलूट गेवीत इलू दें किसीम तनपत्वको इलूट गेवीत सांपत्व इक सांपत्व हो रईट बारगद्दीन सिट මාසකට අඩු කාලයකදී ගෙවිය යුතු වන. ඒ කියන්නේ ඔය කාලින තැන්පතු මාසයකට අඩුවෙන් බාර ගන්න බෑ. මාසයක් හෝ ඊට වඩා වැඩි කාලයකට බාර ගන්න ඕන. ඒ වගේම මාස 60කට වැඩි කාලයකදී ගෙවිය යුතු වන. ඒ කියන්නේ මාස 60කට වැඩි කාලින තැන්පතු බාර ගන්න බෑ උපරිම මාස 60යි. ඒ කියන්නේ අවුරුදු 5යි. කිසිම කාලින තැන්පතුවක් ඒ වගේ ඇරෙන්න වෙනත් කිසිම කාලින තැන්පතුවක් බාර නොගත යුතු අතර බාර ගන්න බෑ. මුදල් සමාගමක් විසින් බාරගත් කිසිදු කාලින තැන්පතුවක් අලුත් කරන ලද දිනේ සිට කියන්නේ ආයෙ අලුත් කරනවනේ සිට මාසකට නොවැඩි කාලයක් හෝ මාස 60කට නොවැඩි කාලයක් තුල ගෙවිතු වන්නේ නම් මිස අලුත් කිරීම නොකළ යුතුයි. කියන්නේ ඔකෙන් පැහැදිලිව කියන්නේ කිසිම මුදල් සමාගමකට මාසකට අඩු කාලින තැන්පතු ගන්නත් බෑ මාස 60කට වැඩි කාලින තැන්පතු ගන්නත් බෑ. ඒවා නැවත අලුත් කරද්දිත් ඒ ආකාරයෙන්ම මාසකට අඩුවෙන් ගන්නත් බෑ අලුත් කරන්නත් බෑ මාස 60කට වැඩියෙන් අලුත් කරන්නත් බෑ. ඒක පැහැදිලි ඇති. ඒක ඒක හරියටම ගලේ කෙටුව වගේ මතක තියාගන්න අවශ්‍යයි. කිසිම මුදල් සමාගමකට ඔය කාල පරාසයන් දෙකෙන් එළියට යන්න බෑ. පල්ලව බෙනිම කොන්දේසිය කාලින තැන්පතු බාරගෙන ඉස්සෙ. ඒ කියන්නේ ටයිම් ඩිපොසිට් ගනිද්දී මාසයකට අඩු වෙන්නත් බෑ මාස 60කට වැඩි වෙන්නත් බෑ. ඒක පල්ලවෙනිම කොන්දේසිය මේ විධානයේ පනලා තියෙන. මේක අපි කියන එකක් නෙමෙයි. නීතියෙන් ලැබිච්ච බලය ප්‍රකාරව මහ බැංකුව නිකුත් කරන ලද මේ විධානයේ තැන්පතු විධානයේ මුදල් සමාගම් තැන්පතු විධානයෙන් කරන ලැබ තියෙන නියෝගයක්. නැත්නම් විධානයක්. right තේරුම් ගන්න. කෙසේ වෙතත් මේ විධානයේ ද 2001 අංක 5 දරන මුදල් සමාගම් පොලි විධානයේ තව විධානයක් තියෙනවා අපි තාම කතා කරේ නැහැ. ඒකත් අපි කතා කරනවා පොලි විධානයේ. මේ විධානයේ 2001 අංක 5 දරන මුදල් සමාගම් පොලි විධානයේ 2005 අංක 3 දරන මුදල් සමාගම් ද්‍රව්‍යශීලවත්කම ඒකත් අපි කතා කරනවා ඉස්සරහට ඔයගොල්ලන්ට කතා කරනවා. 2005 අංක 3 දරන මුදල් සමාගම් ද්‍රව්‍යශීලවත්කම් විධානයේද 2001 අංක 1 දරන මුදල් සමාගම් ප්‍රචාරක දැන්වීම් රීතියේ එහෙම හේකුත් තියෙනවා. ප්‍රචාරක දැන්වීම් රීතිය උදේ අපි එකක් කතා කරනවා. රීතියේද අඩංගු විධිදානන්ට යටත්ව මුදල් සමාගමකට ඉතිරි කිරීම් තැන්පතු බාරගත හැකිය. ඒ කියන්නේ සාමාන්‍ය ඉතිරි කිරීම් බාර ගන්නවා නම් මේ විධානයේ තියෙනවට මේ දැන් මේ විධානයේ නියම කරනවා මේ විදිහට කරන්න කියලා කාලීන තැන්පතු සාමාන්‍ය ඉතිරි කිරීමේ තැන්පතු බාර ගන්නවා නම් අන්නර කියන විධානලත් අඩංගු කාරණාවලට යටත්ව ඒවා අපි එතකොට බලමු මොනවද ඒ කාරණා කියලා. 2001 අංක 5 2005 අංක 3 2001 අංක 1 ඒවා මොනවද තියෙන කාරණා වෙනම අපි පස්සේ කතා කරනවා. ඊට පස්සේ ඒවටත් යටත් තමයි සාමාන්‍ය ඉතිරි කිරීම් බාර ගන්න අවශ්‍ය. ඉතින් ඔන්න ඔය කොන්දේසිය මුලින්ම මතක දැන. ඉතින් ඒ නිසා ඕගොල්ලෝ දැන් තේරුම් ගන්න ඕන මුදල් සමාගම් වලටත් හිතුමනාපේ ආවට ගියාට ඒගොල්ලන්ට ඕන ඕන විදියට එහෙම තැම්පත් බාර ගන්න බෑ. අපි නියම කරලා තියෙන නිශ්චිත කොන්දේසි මාලාවක් විධානයේ ඇතුළත් කරලා තියෙන ඒවට අනුකූලව ඒවට අනුගතව තමයි තැම්පත් බාර ගන්න ඕන. හරිද? හරිද? clear මේවා කීක තේරුම් අරන් යන්න ඕන. මේ විධානයේ නියම කරලා තින්නේ මේ නීතියෙන් ලැබිච්ච බලය ප්‍රකාරව මුදල් සමාගම් පනත හෝ කලින් තිබිච්ච දැන් මුදල් ව්‍යාපාර පනත හෝ කලින් තිබිච්ච මුදල් සමාගම් පනත ඇරිච්ච බලතල ප්‍රකාරව right අපි කතා කරගෙන යමු. right ඊළඟට සෑම මුදල් සමාගමක්ම සෑම තන්පතු කරුවෙකුටම තමා වෙත ලැබුණු එක් එක් කාලීන තැන්පතු සහ කියන්නේ මේ කතා කරන ටයිම් ඩිපොසිට් ගැන වෙන වෙනම හැම එකක් ගැනම කතා කරනවා.
සෑම මුදල් සමාගමක්ම සෑම තැන්පතු කරුවෙකුටම තමා වෙත ලැබුණු එක් එක් කාලීන තැන්පතුව සඳහා වෙන වෙනම එක්කෙනෙක්ගේ කාලීන තැන්පතු කීපයක් වෙන්න පුළුවන් විවිධ පුද්ගලන්ගේ කාලීන තැන්පතු වෙන්න මේ සෑම එක් එක් කාලීන තැන්පතු සඳහා වෙන වෙනම සහතික නිකුත් කළ යුතුය. ඒ කියන්නේ සර්ටිෆිකේට්ස් නිකුත් කරන්න ඕන වෙන වෙනම. එක පුද්ගලයෙකුගේ සාත් මේ කාලීන තැන්පතු 5ක් 6ක් 8ක් 10ක් වෙන්න පුළුවන්. පුද්ගලයන් 7 දෙනෙක්ගේ 10 දෙනෙක්ගේ තැන්පතු වෙන්න පුළුවන් වෙන වෙනම. ඒ සියලුම ඒවට වෙන වෙනම සහතික නිකුත් කර යුතුය. එසේ නිකුත් කරන සහතිකයක් සියලුම කාර්යයන් සඳහා සමාගම විසින් කිසියම් නිශ්චිත මුදල් ප්‍රමාණයක් බාරගනු ලැබූ බවට දෙන ලද කුවිතාංශයක් ලෙස සැලකිය යුතුය. අනේ සර්ටිෆිකට් එක කුවිතාංශයක් හැටියට සැලකෙනවා. ඒක තමයි නිශ්චිතව තැන්පතුව බාරගත බවට දෙන සහතිකේ ලියවිල්ල. නීත්‍යානුකූල ලියවිල්ල. එසේම කාලීන තැන්පතුවක් අලුත් කිරීමේදී නිවේදනයක් අදාළ තැන්පතුකරුවන් නිකුත් කරන කාලීන තැන්පතුව අලුත් කිරීමේදී නිවේදනයක් අදාළ තැන්පතුකරුවන් නිකුත් කරන්න ඕනේ. ඒකට කලින් අලුත් කිරීමේ නිවේදනය නිකුත් කරන්න ඕනේ. ඒවා මේ විධානයේම පනවලා තියෙන කාරණා. ඔයගොල්ලෝ මේ දැන් බැංකුවලත් මේවා කරනවා. බැංකුවලත් මේ වගේ විධාන තියෙනවා. බැංකුවලත් FD ගණදී ඩිපොසිට්ස් ගණදී සර්ටිෆිකට්ස් එහෙම නිකුත් කරන්න ඕනේ. ඒවට අලුත් කිරීමේ නිවේදනය නිකුත් කරනවා. ඒ වගේ දේවල් කරනවා. ඔයගොල්ලෝ දන්නවා. බැංකර්ස් තමයි ඒවා දන්නවා. එම සෑම සහතිකයක්ම නිකුත් කරන සහතිකයක් හෝ අලුත් කිරීමේ නිවේදනයක්ම කියන්නේ රිනීව කරනයක් හෝ අලුත් නිකුත් කරන සහතිකයක් තැන්පතු බාර ගැනීම තැන්පතු අලුත් කිරීම සහ ඊට අදාළ කුවිතාංශ නිකුත් කිරීම අලුත් කිරීමේ නිවේදන නිකුත් කිරීම යන කාර්යයන් සඳහා මුදල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බලය පවරා ඇති නිලධාරීන් දෙදෙනෙකු විසින් ඒ කියන්නේ සමාගමේ අධ්‍යක්ෂවරුන් විසින් බලය පවරලා තියෙන නිලධාරීන් දෙදෙනෙක් විසින් අත්සන් කළ යුතුය. ඒ කියන්නේ FD එකක ඒ සර්ටිෆිකේට් එක නැත්නම් අලුත් ක්‍රීමක නැත්නම් ඒ සහතිකයක සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් බලය පවරා තියෙන දෙදෙනෙකු විසින් අත්සන් කළ යුතු අතර එහි පාසනාන් තොරතුරු පැහැදිලිව දක්වා තිබිය යුතුය. එහි කියන්නේ මොකේද මේ? සර්ටිෆිකේට් එකේ FD සර්ටිෆිකේට් එකේ මෙන්න මේ කියන ইনফরমේෂන් පැහැදිලිව තියෙන්න ඕන. අධ්‍යක්ෂ බරුන් විසින් බලය පානලා දෙන්නේ අත්සන් කරන්න ඕන. ඒ වගේම සෑම කෙනෙකුටම වෙන වෙනම සහතිකයන් නිකුත් කරන්න ඕන. අලුත් කිරීම නිවේදනය අලුත් කිරීමකදී හෝ අලුතෙන් මේ තැන්පතුව බාර ගැනීමේ ඒ වගේම ඒ සහතිකයක මෙන්න මේ කියන කාරණා ඇතුළත් වෙන මොකද ලකුණු පහක වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මුදල් සමාගමක් කාලීන තැන්පතුවක් බාර ගැනීමේදී නිකුත් කරනු ලබන තැන්පතු සහතිකයක ඇතුළත් යුතු කරුණු ලැයිස්තු ගත කර දක්වන්න ලකුණු පහයි. එහෙම ප්‍රශ්න අහන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේවා ගැන හරි අවබෝධයෙන් ඔයගොල්ලෝ නිසි වැටහීමෙන් ඉන්න අවශ්‍යයි. ඒක මම කියන්නේ ප්‍රශ්න එන්න තියෙන ඉඩකඩත් එක්ක මම කියන්නේ ඒ වගේ එන්න පුළුවන් කියලා. රයිට්. මුදල් සමාගමේ ලියාපදිංචි නමහ ලිපිනය. මොකද්ද ඒ ABC ෆයිනෑන්ස් කම්පැනි ලියාපදිංචි නම. හා ලිපිනය ඒගොල්ලන්ගේ ඔෆිෂියල් ඇඩ්‍රස් එක. සර්ටිෆිකේට් එක තියෙන්න ඕන. තැන්පතුව අලුත් කිරීමේ දිනේ මාස 3ක් නම් මාස 3ට පස්සේ වෙන දිනේ අලුත් කරන දිනේ. මාස 6ක් නම් ඒ දිනේ. අවුරුද්දක් නම් ඒ දිනේ ආදි වශයෙන් අලුත් කරන දිනේ. අලුත් කිරීමේ දිනේ රිනීවල් ඩේට් එක අපි කියනවා. ඊළඟට තැන්පත් කරුගේ නම තියෙන්න ඕන. ජාතික හැඳුනුම්පත් අංකය හෝ ගමන් බලපත්‍ර අංකය සහ තැන්පතු කරුගේ ලිපිනය. මේ මූලික කරුණු තියෙන්න ඕන. අලුත් කිරීමේ දිනේ තියෙන්න ඕන, මුදල් සමාගමේ නම ලිපිනේ තියෙන්න ඕන, අලුත් කිරීමේ දිනේ තියෙන්න ඕන, තැන්පත් කරුගේ විස්තර තියෙන්න ඕන, හැඳුනුම්පත් අංකය, පාස්පෝර්ට් නම්බර හෝ තැන්පත් කරුගේ ලිපිනය. එයා තැන්පතුවක් හෝ තැන්පතුවක් අලුත් කිරීමක් වශයෙන් මුදල් සමාගම වෙත ලැබුණු මුදල් ප්‍රමාණය ඒ කියන්නේ FD එකේ වටා 50,000 100,000 නැත්නම් 200,000 ලයික්වයිස් මොනවාද amount එක ඒ amount එක තියෙන්න ඕන වචන වලින් ඉලක්කමයි දෙකෙන්ම තියෙන්න අවශ්‍යයි වචන වලින් ඉලක්කම ඊළඟට ගෙවිය යුතු වාර්ෂික පොලි අනුපාතිකය සහ ගෙවීමේ ක්‍රමය ගෙවිය යුතු වාර්ෂික පොලි අනුපාතය ඒ කියන්නේ මාස 3ක කාලින තැන්පතුවක් කරනවා නම් වාර්ෂිකව අපි ගෙවනවා මෙන්න මේ තරම් පොලි ප්‍රමාණයක් ඒ මාස 3 වුණත් වාර්ෂික පොලි අනුපාතය මෙච්චරයි. සහ ගෙවීමේ ක්‍රමය ඒක කල්පිරීමේදී ගෙවනවද නැත්නම් මාසිකව ගෙවනවද? ඒ කියන්නේ at maturity or monthly. මාසිකව හෝ කල්පිරුණු පසු දයන්. ඒක පැහැදිලිව සාතිකයේ තියෙන්න ඕන. තැන්පතුව ආපසු ගෙවිය යුතු දිනේ. ආපහු ගෙවන්න ඕන දිනේ. ඒ කියන්නේ මේ ආපසු ලබා දෙන දිනේ. කුවිතාංශය හෝ අලුත් කිරීමේ නිවේදනය අත්සන් කරන නිලධාරියාගේ නම. ඒකේ අත්සන් කරන නිලධාරියාගේ නම තියෙනවා. සහතිකයේ අනු අංකය. ඒ කියන්නේ ඕඩර් එකක් තියෙන මේ සර්ටිෆිකේට් එක තැන්පතුර අදාළ ගිණුම් අංකය
මෙන්න මේ කියන කාරණා මෙතන තියෙනවා 3යි 5යි 8ක් 10ක් විතර තියෙනවා. මෙන්න මේ කාරණා ඕනම මුදල් සමාගමක් විසින් නිකුත් කරනු ලබන කාලීන තැන්පතුවක් වෙනුවෙන් නිකුත් කරනු ලබන හෝ අලුත් කරනු ලබන තැන්පතුවක් වෙනුවෙන් සහතිකයක මෙන්න මේක කියන කාරණා අනිවාර්යෙන් අතුලත් වෙන්න ඕන. දැන් මෙතන බැංකර්ස්ලා ඉන්නේ. මට කියන්න බැංකර්ස්ලා ඕගොල්ලන්ගේ බැංකුවලින් නිකුත් කරන සර්ටිෆිකට්ස් වලත් මේ තොරතුරු තියෙනවා. තියෙන්න ඕන. ඒක වෙනසක් නැහැ. ඒ කාරණා එහෙම අතුල් වෙන්න ඕන. එහෙම තියෙනවා. කෝ බැංකර්ස්ලා රෙස්පොන්ස් කරන? ඊයස් ඔ නෝ? රෙස්පොන්ස් කරන්න. ඕගොල්ලන්ගේ සර්ටිෆිකට්ස්. ඕගොල්ලන් බැංකුවල. නැත්නම් ෆයිනෑන්ස් කම්පැනි නම් ඒකේ. ඕගොල්ලෝ දැකලා තියෙන සර්ටිෆිකට්ස්. නැත්නම් වහාම ගිහිල්ලා බැලට ගියාම අරන් බලන්න ඕන මොනවද සර්ටිෆිකට්ස් වල තියෙන්නේ කියලා. නිකුත් කරන සර්ටිෆිකට් එකක් වෙන්න පුළුවන්. නිකුත් ලියමින් හදමින් ඉන්නයක් වෙන්න පුළුවන්. ඔව්. ඊයස් කියලා එක්කෙනෙක් කියනවා දැක්ක රයිට්. අනිත් අය දැනගන්න ඕනේවා. රයිට්. සාධික කරන් බලන්න ඕන. රයිට්. රයිට්. ඊළඟට සෑම මුදල් සමාගමක් විසින් එක් එක් කාලීන තැන්පතු සම්බන්ධයෙන් පාසල කරුණු වඩංගු වාර්තාවක් පවත්වාගෙන යනවා. ඒ කියන්නේ සෑම කාලීන තැන්පතුවක් සම්බන්ධයෙන් මෙන්න මේ කියන කරුණු අඩංගු වාර්තාවක් රිපෝට් එකක් පවත්වාගෙන යනවා. කවුද? මුදල් සෑම මුදල් සමාගමක්. ගිණුම් අංකය එකක් එක. ඊළඟට එක් එක් තැන්පත් කරුගේ නම එක් එක් තැන්පත් කරුගේ නම ජාතික හැඳුනුම්පත් අංකය හෝ ගමන් බලපත් අංකය සහ තැන්පත් කරුගේ ලිපිනය. එක් එක් තැන්පත් කරුගේ නම ජාතික හැඳුනුම්පත් අංකය හෝ ගමන් බලපත් අංකය සහ තැන්පත් කරුගේ ලිපිනය. එම තැන්පතුවේ මුළු මුදල 50,000ද ලක්ෂද ලක්ෂ දෙකද ආදි වශයෙන් තැන්පතුවේ දිනයට අලුත් කරන දිනේ ඒ තොරතුරු ඇතුළත් වාර්තාවක් පාත්තගෙන යන්න ඕන. තපල්ලෙහාට දින එක් එක් තැන්පතුවේ කාලය සහ කල්පිරණ දිනේ ඒ තැන්පතුවේ කාලය දැන් කල්පිරණ දිනේ පොලිය අනුපාතික හා පොලිය ගෙවන ක්‍රමය අර කලින් කිව්වා මාසිකව කල්පිරණ වස්ද යන තැන්පතුවේ උපචිත පොලිය ඒ කියන්නේ කල්පිරණ කොට කොච්චර ප්‍රමාණයක් කොච්චර ගෙවීමක් කරන්න වෙන පොලිය වශයෙන් එක් එක් ආපසු ගෙවීමේ කාල එක් එක් ආපසු ගෙවීම කළ දිනය හා ගෙවූ මුදල එක් එක් ආපසු ඒ කියන්නේ ආපහු මේ තැන්පතුව ආපසු ගෙවුවා නම් ඒ කරපු දිනය හා ගෙවූ මුදල මුල් මුදල හා පොලිය එක වෙනෙනම තියෙනවා නිකුත් කළ සහතිකයේ අනු අංකය මෙන්න මේ සියලු තොරතුරු ඇතුළත් වාර්තාවක් වෙනම ඒ කියන්නේ ගොඩක්ලා සිස්ටම්ස් තියෙනවා ආයතනවල බැංකුවල මුදල් කම්පියුටර් ප්‍රින්ට් එකක් තියෙන්න ඕනේ මේ ඩේටා ඇතුළත් ඔක්කොම වාර්තාවක් ඔන්ලාග කමාන්ඩ් එකක් දුන්නා මේ රිපෝට් එක ගන්න පුළුවන් වෙන්න ඕනේ ඒක දැන් අලුත් සිස්ටම්ස් එක ඉදිරියට ඩෙවලොප් වෙලා තියෙනවා රයිට් ඔගොල්ලෝ දන්නවා ඊළඟට සෑම මුදල් සමාගමක්ම ඉතිරි කීමේ තැන්පතු බාර අන්න දැන් මෙච්චරලා කතා කරේ කාලීන තැන්පතු රයිට් දැන් මෙච්චර කතා කරේ මොනවද කාලීන තැන්පතු ඒවට අදාළ කොන්දේසි නියමයන් නියෝග විධාන සහ අනිකුත් අවශ්‍ය කරන විධි විධාන තමයි අපි කතා කරේ කොහොමද ස්ථාවර තැන්පතු බාර ගන්න පුළුවන් අවම කාලේ උපරිම කාලේ ඒ වගේ සහතිකන් නිකුත් කරන්න ඕන බව ඒවට භග්‍යතුල්ලාරින් දෙන එක අස්සම් කරන්න ඕන බව සහතිකේ අඩංගු වෙන්න ඕන කරුණ මොනවද ඒ වෙනම වார்த்தාවක් පවත්වන්න ඔය සියලුම කාරණා අපි කතා කරා රයිට් එන සෑම මුදල් සමාගමක්ම ඉතිරි කිරීමේ තැන්පතු බාර ගැනීම කියන්නේ සාමාන්‍ය ඉතිරි ඉතිරි කිරීමේ ගිනුස්නා බලපාතුන් ලබන කොන්දේසි අඩංගු භාෂා තුනෙන්ම කළ ලියවිල්ලක් සහ එබඳු ගිනුමකට අදාළ ගන්ඳුණු වාර්තා කිරීම සඳහා පාස්නාන් කරුණු ඇතුළත් ඉතිරි කිරීමේ ගිනුම් පාස් වයි කියන්නේ සේවින්ස් පාස් බුක් එකක් හෝ අධ්‍යක්ෂවරයාට පිළිගත එක අධ්‍යක්ෂවරයා කියන්නේ DSNBFI පිළිගත හැකි එවැනි වෙනත් ලියවිල්ලක් සෑම තැන්පත් කරවීමේදීම නිකුත් කළ යුතුයි වෙනත් භාෂා තුනෙන්ම ලංකාවේ නම් සිංහල දමිළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම එතන ඕගොල්ලන්ගේ එතන බැංකර්ස්ලා ඉන්නවා බැංකර්ස්ලා ඉන්නවා මට කියන්නේ ඕගොල්ලෝ පාස්බුක් සේවින්ස් පාස්බුක් වල භාෂා ත්‍රිත්වයෙන්ම තියෙනවා මේ කරුණු ඒවට අදාළ වන්නව කරුණු කොන්දේසි විස්තර තොරතුරු ඒව තියෙනවා බැංකර්ස්ලා කියන්නේ පාස්පෝට් දැකලා දිනේ ඕගොල්ලන්ගේ බැංකුවල රයිට් කො රෙස්පොන්ස් කරන්න භාෂා ත්‍රිත්වයෙන්ම තියෙනවා යස් රයිට් ආවිෂ්කා නිර්මාණය ඕකේ රයිට් අනිත් අයත් එහෙම වෙන්න ඕනේ ඒගොල්ලෝ ඒ ආතනත් එහෙම තමයි බැංකුවලත් එහෙමයි මුදල් සම මම මේ සංසන්දනය කරමින් යන්නේ ළමයි මේවා ඕගොල්ලෝ A to Z ඔක්කොම දැනගන්නවා රේණුකා රයිට් ඕකේ ඊට සත් දැනගන්න ඕනේ මේවා ආයෙ උගන්වන්න ඉගෙන ගන්න වෙලාවක් නැහැ ඔයගොල්ලන්ට බැංකින් සර්ටිෆිකට් එක අරන් ඩිප්ලෝමා එකක් ගත්තාම මේවා ගැන බගේව ගන්න නැහැ ඔයගොල්ලන්ට ආයි ප්‍රොමෝෂන් එකේදී සහතිකේ දික් කරන්න විතරයි එන්නේ ආයි එහෙම බෑ නොලෙජ් එක තියෙන්න ඕන ප්‍රැක්ටිකලි මේවා ගැන ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක්
என்ன அவசியம் ரைட் ஹரி ரைட் இதுகூட මුණාදමි මුදා සමාගමේ ලියාපදිංචි නමහ ලිපිණය ශාකාවේ නම කියන්නේ මේ පාස්බුකේ ගිනුම් මියමයාගේ නම උපන් දිනේ ජාතික හැඳුනුම්පත්ක් නිසා ලිපිණය ගිනුම් අංකය මේව ඇතුළත් වෙනවා අවම වශයෙන් ඒව උනත් අහන්න පුළුවන් ඉතිරි කිරීමේ ගිනුමකට නිකුත් කරන ලබන ඒ පොතක පොතක් සකස් වෙනන ආකාරය අවම වශයෙන් අඩංගු වෙන උන දේවල් මොනවාද අදාළ ලිය මේ කොන්දේසි භාෂාත්‍රිත්වෙන් වෙන්න ඕන හරි ඒවට අන්මේ අදාළ විස්තර ඇතුළත් වෙන උනේ ආදි වශයෙන් ඒවා තියෙනවා සෑම මුදල් සමාගමක්ම එක් එක් ඉතිරි කිරීමේ ගිණුමක් සම්බන්ධයෙන් සෑම මුදල් සමාගමක්ම එක් එක් ඉතිරි කිරීමේ ගිණුමක් සම්බන්ධයෙන් පහත සඳහන් කරුණු වඩංගු වාර්තාවක් පවත්වාගෙන යන්න ඉතින් අර කලින් අර FD වලට report එකක් හදනවා වගේ සාමාන්‍ය සේවින්ස් වලට ඉතිරි කිරීම වලට මෙන්න මේ වාර්තාව හදා මොනවද ගිණුම් මියාගේ නම උපන් දිනය ජාතික හැඳුනුම්පත් සංඛ්‍යා ලිපිනය ගිණුම් අංකය ඉතිරි කිරීමේ ගිණුමේ සෑම හරහා බැර සටහනකම දිනය අදාළ මුදල සහ විස්තරය ඕනෑම දෙන්නලා දවස්තාව ගේවිමට තිබෙන අවුට්ස්ටෑන්ඩින් බැලන්ස් එක. දැන් හිඟ හිටි පිට හිටි ශේෂය. රයිට්? අදලත් වර්තාවක් තියෙනවා. සෑම මුදල් සමාගමක්ම රයිට්? සෑම මුදල් සමාගමක්ම සෑම මුදල් වර්ෂයක් අවසානයේදී. කියන්නේ ෆයිනල් end of financial year. හැම මුදල් සමාගම every finance company and end of the financial year. අවසාන කාලේ මාස 3ක් ඇතුළේ කියන්නේ ෆයිනල් ඔගොල්ලෝ දන්නවා ෆයිනෑන්ෂල් ඉයර් එකනේ මාර්ච් 31st right එදිනෙලා මාස 3ක් ඇතුළත ඒ කියන්නේ ඒප්‍රිල් මේ ජූන් ජූන් 30th වල ඉස්සෙල්ලා අදාළ මුදල් වර්ෂයේ අවසාන දිනට කල්පිරුණු පසු ඒ අදාළ මුදල් වර්ෂයේ අවසාන දිනට කල්පිරුණු පසු නොගෙවා තිබූ හෝ අලුත් නොකර තිබූ සෑම කාලින තැන්පතුවක් පිළිබඳව පාර්ශ්වදාන විස්තර ඇතුළත් වාර්තාවක් අධ්‍යක්ෂරය කියන්නේ කවුද DSNBFI මහා බැංකුවේ බැංකුනෝන මූල ආයතන අධීක්ෂණ අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කරන්න ඕන. ඒ කියන්නේ ඔය කියන කාල සීමාව මුදල් වර්ෂයක් අවසන් වෙලා මාස 3ක් ඇතුළත යවන්න ඕන. ඒ කල්පිරුණු පසු නොගෙවා තිබූ හෝ අලුත් නොකරනු ලැබූ. ඒ කියන්නේ මැචුව වෙලා ආයි අලුත් කළත් නැහැ. ආපහු ගෙවලත් නැහැ. ඒ කියන්නේ මේවා එක්කෝ ඒ පුද්ගලයා මිය ගිහිල්ලා වෙන්න පුළුවන්. එක්කෝ ඒ පුද්ගලයා රට හැරලා ගිහිල්ලා වෙන්න පුළුවන්. එක්කෝ ඒ පුද්ගලයා මොන හරි වෙනත් සිද්ධියක් වෙලා වෙන්න පුළුවන්. එක්කෝ ඒ පුද්ගලයා අමතක වෙලා වෙන්න පුළුවන්. මොනවාරි හේතුවක් වෙනවා කොහොම නමුත් මේ මාස 3ක් සෑම මුදල් වර්ෂයක්ම අවසන්නේ මාස 3ක් ඇතුළත කල්පිරුණු පසු නොගෙවා තිබූ අලුත් නොකරනු ලැබූ සෑම කාලීන තැන්පතුවක් පිළිබඳව මෙන්න මේ පහසුදාන් තොරතුරු තවත් වාර්තාවක් DSNBFI වෙත යවන්න මොනවාද ඒ තොරතුරු මොනවා තොරතුරු තැන්පත් කරුගේ නමහ ලිපිණය මොකක්ද එයාගේ නම ලිපිණය තැන්පත් මුදල උපචිත පොලිය ගෙවන නියමිත පොලිය තැන්පත් කරුගේ හෝ ඔහුගේ ඇයගේ නීත්‍යානුකූල නියෝජිතයාගෙන් අදාළ තැන්පතුව සම්බන්ධයෙන් කුමන හෝ ලියවිල්ලක් ලැබුණු අවසාන දිනේ මොනාරි අවසාන දිනයක් ලැබුණාද කියලා ඒක. ඊට පස්සේ තැන්පතු කරුට ගෙවිය යුතු තිබෙන තැන්පත් මුදල හා උපචිත පොලිය ආපසු ගෙවීම පිණිස මුදල් සමාගම විසින් ගන්නා ලද හෝ ගැනීමට යෝජිත පියවර ගන්නා ලද හෝ ගැනීමට යෝජිත පියවර මොනාරි උත්සාහයක් කළාද මෙයාට මේ මෙයා ඉන්න තැනක් හොයාගන්න නැත්නම් මොනවද වෙලා තියෙන්නේ නැත්නම් එයාගේ එයා විසින් නම් කරන නොමිනි කෙනෙක් සම්බන්ධ කරගත්තා නේද මොනවද උනේ ඒ විස්තර ඔක්කොම දැනුම් දෙන්න අවශ්‍යයි ඊළඟට පැහැදිලි නේද මේ කියන්නේ ඔය clear to all clear මේවා සාමාන්‍ය දේවල් ඔගොල්ලෝ බෑන්ක් අසයිට දන්නව මේවා නමුත් මේවා එක පෙළකට එක විදියට මේ විධානය ඇතුලේ පෙළ ගස්සලා විධානයක් හැටියට නිකුත් කරලා දිනවා මහ බැංකුවෙන් අදාළ මුදල් සමාගම් වලට right right ඉන්න බලමු අපි සෑම මුදල් සමාගමක්ම අදාළ මුදල් වර්ෂයේ අවසන් දිනට හරි අදාළ මුදල් සමාගම අවුරුදු 5ක් හෝ ඊට වැඩි කාලයක් තුල මුදල් තැන්පත් කිරීමක් හෝ ආපසු ගැනීමක් සිදු කර නැති සෑම ඉතිරි කිරීමේ ගිණුමක් සම්බන්ධයෙන් ආන්න හරිනේ සෑම ඉතිරි කිරීමේ ගිණුම අවුරුදු 5ක් හෝ ඊට වැඩි කාලයක් තුළ මුදල් තැන්පත් කිරීමක් හෝ ආපසු ගැනීමක් සිදු කර නොමැති සෑම ඉතිරි කිරීමේ ගිණුමක් සම්බන්ධයෙන් මේ කී මුදල් වර්ෂය අවසන් වී මාස 3ක් ඇතුළත අධ්‍යක්ෂවරයා වෙත පහත සඳහන් විස්තර ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනේ. ඒකෙත් ඒ වගේ ඒවා ගැනත් මෙන්න මේ විදිහට කිසිම ට්‍රාන්සැක්ෂන් එකක් වෙලා නැත්තම් last 5 years මෙන්න මේ විස්තර ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කරන්න මොනවාද විස්තර
අරවාගේම ගිණුම් හිමියාගේ නම හලිපිනේ ආසන්නතම පූර්ව මුදල් වර්ෂයට අවසානට උපයා තිබු පොලිය දැතුලෝ ගේමිට තිබෙන මුදල තැන්පත් කරුගේ ඔහුගේ අයගේ නීත්‍යානුකූල නියෝජිතයාගෙන් අදාළ තැන්පතුව සම්බන්ධයෙන් කුමන හෝ ලියවිල්ලක් ලැබුණු අවසාන දිනේ තැන්පත් කරුට ගෙවී සිටු තිබෙන තැන්පත් මුදල් ආපසු ගෙවීම පිණිස මුදල් සමාගම් විසින් ගන්නා ලද හෝ ගැනීමට යොිත පියවර මුදල් සමාගමක් විසින් වලංගු මුදල් හෝ ගිනුම් හිමියාගේ නවට නිකුත් කළ චෙක් පතක් වැනි පිළිගත හැකි මුදල් ප්‍රේෂණය කිරීමේ ලේඛනයක ස්වරූපයෙන් හැරුණු විට වෙනත් ස්වරූපකින් ලැබෙන මුදල් ඉතිරි කිරීමේ ගිනුමට බැර කිරීම සඳහා බාර නොගත යුතුය. අන්න තව කොන්දේසියක් තියෙනවා. වලංගු මුදල් හෝ ගිනුම් හිමියාගේ නවට නිකුත් කළ චෙක් පතක් වැනි පිළිගත හැකි මුදල් ප්‍රේෂණය කිරීමේ ලේඛනයක ස්වරූපයෙන් හැරුණු විට, ඒ කියන්නේ මුදල් හෝ චෙක් පත් හැරුණු විට වෙනත් ස්වරූපකින් ලැබෙන මුදල් ඉතිරි කිරීමේ ගිනුමක බැර කිරීම සඳහා බාර නොගත යුතුය. එහෙම ගන්න බෑ, ඇක්සෙප්ට් කරන්න බෑ. ඒ විධානය එතනින් අවසానයි. අපි දැන් තව එකක් පටන් ගන්නවා. වෙනත් විධාන 13 අංක 5 දරන මුදල් සමාගම් පොලී අනුපාත විධානය. රයිට්. මේක තව එකක්. දැන් මෙතනින්ලා පටන් ගන්න තවත් විධානයක්. රයිට්. අර කතා කරේ මුදල් සමාගම් තැන්පතු විධානය. ඒක එකක්. දැන් මේ කතා කරන්නේ දැන් මේක ඒක අවසానයි. ඒක අපි කතා කරා තැන්පතු අරග මුදල් සමාගමට ගන්න පුළුවන් කාලීන තැන්පතු හා අපි දන්නවා ඉතිරි කිරීමේ තැන්පතු. ඒව සම්බන්ධයෙන් මොනවද පාත්තගෙන යන්න ඕන වාර්තා, මොනවද ගන්දුණු කරවන්න සපයන්න ඕන පහසුකම්, මොනවද ඒ වාර්තාව ලැතරත් වෙන ඕන කරුණු, ඒ වගේම ඒ වගේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න ඕන ආකාරය, ඒ වගේ අවස්ථාවකදී ට්‍රාන්සැක්ෂන් අවුරුදු 5ක් ඇතුළත වුණේ නැත්නම් කොහොමද, නැත්නම් සෑම මුදල් වර්ෂයක් අවසානයේම ඒ වගේ දේවල් පිළිබඳව වාර්තා කරන්න කොහොමද, ඒ සියලුම දේවල් අපි සාකච්ඡා කළා. ඒ ටික ක්ලියර්ද? ඒ ටික ක්ලියර්. මුදල් සමාගම් තැන්පතු විධානය clear to all. එච්චරයි කතා කරන් තියෙන. දැන් අපි පොලි අනුපාත විධානයට යන්න හදන්නේ. ඒක තවත් එකක්. පොලි අනුපාත විධානේ. ඒ නිසා ඒකට යන්න පෙර මේ ටික ඔක්කොම හරිනේ දැන් ඔයගලන්ට. clear. right. මම හිතනවා හරි කියලා. අපි යමු ඊළඟ විධානයට. right. 2013 අංක 5 දරන මුදල් සමාගම් පොලි අනුපාත විධානය. මෙම් විධානය 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තියර්ථේ බලපත් ලාභී සෑම මුදල් සමාගමකටම අදාළ වේ. ඒතර මේ අර්ථේ බලපත් ලබා දිය යුතුන සෑම මුදල් සමාගමකටම මේ විධානය අදාළ වෙනවා. 2013 අංක 5 දරන මුදල් සමාගම් පොලි අනුපාත right interest rate direction බලමු මේක මොකද්ද කියන්නේ කියලා. මෙම් විධානයේ සඳහන් නියෝග ඕනෑම ඉතිරි කිරීමේ තැන්පතු කාලීන තැන්පතු පැවරිය නොහැකි තැන්පතු සාධක. ඔන්න ඔය වර්ග තුනනේ මේකල ගන්නෙ. ටයිම් ඩිපොසිට්ස්, සේවිංස් ඩිපොසිට්ස්, නොමල් සේවිංස්, ඇන්ඩ් නොන් ට්‍රාන්ස්ෆරබල් ඩිපොසිට් සර්ටිෆිකේට්. සහ මෙම් විධානයේ දිනේ සිට බාරගනු ලබන හෝ අලුත් කරනු ලබන සහ නිකුත් කරනු ලබන ණය සාධන පත්‍ර. රයිට්. ණය සාධන පත්‍ර මොනවා ණය සාධන පත්‍ර කියලා මේකේ පල්ලෙහා තියෙනවා බලමු. ණය සාධන පත්‍ර සඳහා අදාළ වෙන්නේ පොලි අනුපාතයන්. පොලි ගේවීම් සම්බන්ධ කරන්න ඕන ක්‍රියා කරන්න ඕන වෙන්නේ මේ විදිහටයි කියලා අපි වෙනම විධානයක් මගින් පනවලා තියෙනවා. කොහොමද පොලි ලබා දෙන්න ඕන සිය තැන්පත් කරුවන්ට, සාමාන්‍ය තැන්පත් වලට, කාලීන තැන්පත් වලට සහ පැවරිය නොහැකි තැන්පත් සාධක වලට, ඒ වගේම ණය ලබා ගන්නා මුදල් සමාගම වෙනත් එළියේ බාහිර පාර්ශ්වයන්ගෙන් ඒ ලබා ගන්නා ණය සාධන පත්‍ර සඳහා කොහොමද පොලි ලබා දෙන්නේ කියන එක, පොලි පිරිනමන්නේ කියන එක මේකේ සවිස්තරාත්මකව කියලා තියෙනවා. මේක අපි මේක සවිස්තරාත්මකව අපි සාකච්ඡා කරන්න ඕන. රයිට්. රයිට්. බලමු. මේ විධානය නම් නියෝග ඕනෑම අපි කිව්වා ණය සාධන පත්‍ර සඳහා අදාළ වේ. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ විදිහට කාලීන තැන්පතු සඳහා උපරිම පොලි අනුපාතය, කියන්නේ ටයිම් ඩිපොසිට්. රයිට්. ටයිම් ඩිපොසිට් එක සඳහා කාලීන තැන්පතු සඳහා උපරිම පොලි අනුපාතයන් කොහොමද සමන්විත වෙන්න ඕන කියන එක මේකේ නියම කරලා තියෙනවා. බලමු. කාලීන තැන්පතුක් සඳහා මුදල් සමාගමක් විසින් ගෙවිය හැකි වාර්ෂික පොලි අනුපාතය, කියන්නේ වර්ෂයකට ගෙවන්න ඕන පොලි අනුපාතය, පහත සඳහන් පරිදි උපරිම පොලි අනුපාත සීමාව
නොඉක්ම විය යුතුයි. මෙන්න මේ පහතින් කියන ආකාරයට උපරිම පොලී අනුපාත සීමාව ඉක්මවන්න බෑ. ඊට පහළ ඊට අඩු පොලී අනුපාතයක් පිරිනමලා ඕනනම් තැන්පත් ලබා ගන්න පුළුවන්. ඒක මුදල් සමාගමේ එක එක්කෙනාගේ දක්ෂතාවය අනුව මුදල් වෙළඳ පොලේ තරඟ කිරීම අනුව ගන්දුරකරුවන්ගේ විශ්වාසය දිනා ගැනීම අනුව ඒ වගේම ගන්දුරකරුවන්ගේ සහ සාමාන්‍ය මහජනතාවගේ මූල්‍ය සාක්ෂරතා මට්ටම අනුව ඒවා වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ওই කියන උපරිම සීමාවෙන් එළියට යන්න බෑ. උපරිම පොලිය අනුපාත සීමා බලමු කොහොමද කියලා. දැන් ඕගොල්ලෝ දන්නවා දැන් අපි කාලන තැන්පතු ගැන කතා කරානේ මිට කලින්. දැන් මට කියන්න ඕගොල්ලෝ දන්නවා මාසයකට අඩු කාලන තැන්පතු බාර ගන්නත් බෑ. මාස 60කට වැඩි කාලන තැන්පතු බාර ගන්නත් බෑ කියලා අපි කොන්දේසියක් දැම්මනි ඉස්සෙල්ලා තැන්පතු විධානේ. එහෙමනම් පොලිය අනුපාත විධානට ඒක අදාළයි. මේ එකට එකක් සම්බන්ධයි මේ විධාන. රයිට්. දැන් උඩ විධානේ අපි කතා කරා තැන්පතු විධානේ තැන්පත් ගන්න පුළුවන් කාලීන තැන්පතු ගන්න පුළුවන් උපරිම කාලේ මාස 60යි මාසකට වඩා අඩු කාලයකට ගන්නත් බෑ. ඒ කියන්නේ සතියකට දවස් කීපයකට ගන්න බෑ. එතකොට ඒ අනුව මේ කාලීන තැන්පතුවක් කල්පිරීමේ කාලේ මේ ඩිරෙක්ෂන් එක මේ විධානය සඳහා කොටස් තුනකට බෙදලා තියෙනවා. ඒ කියන්නේ කැටගරිස් තුනකට කඩලා තියෙනවා. එකක් තමයි වසරක් හෝ ඊට අඩු කාලයක්. එහෙම වෙන්න පුළුවන් මාසයකට වැඩි වෙන්න පුළුවන් මාස 12ක් හෝ ඊට අඩු වෙන්න පුළුවන් කාලීන තැන්පතු. ඒ වගේම වසරකට වැඩි වෙන්න පුළුවන් වසර තුනකට අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මාස 12ට වැඩි මාස 36ට අඩු. 36 හෝ ඊට අඩු. ඒ වගේම වසර තුනට වැඩි වසර පහට අඩු. ඒ කියන්නේ වසර පහට වැඩි ගන්න බෑනේ කොහොමද? එතන මාස 36ට වැඩි මාස 60 හෝ ඊට අඩු. ඔය පරාසය. ඔන්න ඔය පරාසයන් තුනක් වෙනම හඳුන්වා දෙන වම් අත පැත්තේ කොටුවේ ඒක වෙන වෙනම කියලා තියෙනවා. ඔන්න ඔය වර්ග තුන යටතේ කාණ්ඩ තුනකට කඩන්න පුළුවන් පොලි පිරිනමද්දි. රයිට්. ඊට පස්සේ ඊළඟට මැද කොටුවේ තියෙනවා අධ්‍යක්ෂවරයා විසින් මුදල් සමාගම් මත දැනුම් දෙනු ලබන තැන්පතු බාර ගැනීමට පෙර කාර්තුවේදී නිකුත් කරන ලද දින 364ක භාණ්ඩාගාර බිල්පත් සඳහා බර තබන ලද සාමාන්‍ය පළදායි අගය weighted average yield rate බර තබන ලද සාමාන්‍ය පළදායි අගය මේක බර තබන ලද සාමාන්‍ය පළදායි අගය ඒ කියන්නේ weighted average yield rate එක. ඒක අපි yield එක මොකද්ද? interest rate එක මොකද්ද කියලා අර සුරකුම්පත් පාඩමේ රාජ්‍ය සුරකුම්පත් පාඩමේ මම ඔයාලට කතා කරා note එකක් එවුවා ඒවා කියව ගන්න කියලා. දැන් මට ඒවා මෙතන මේ මෙතන වෙලාව නෙමෙයි ඒවා පැහැදිලි කරන්න. ඒවා ගැන ඕගලන්ට කලින් සඳහන් කරලා තියෙනවා කියවන්න අදාළ දේවල් ලබා දීලා තියෙනවා. මම ඒවා ගැන වෙන වෙනම සඳහන් කරලා පැහැදිලි කරලා තියෙනවා. right? ඕගලන්ට මතක තියෙන්න ඕන. right? එන්නේ ඒ වගේ මේකට මෙන්න මේ කාණ්ඩ තුනටම පොලි අනුපාත පිරිනමද්දි මුදල් සමාගම් විසින් කාලීන තැන්පත් සඳහා උපරිම පොලි අනුපාතය නිගමනය ගන්නේ මෙන්න මේ කොන්දේසියේ රට මොකද්ද අධ්‍යක්ෂවරයා ඒ කියන්නේ DSNBFI මුදල් සමාගම් වෙත දැනුම් දෙනු ලබන ඒ කියන්නේ සෑම කාර්තුවකම මුදල් සමාගම් වලට DSNBFI යවන සර්කියුලර් එකක් චක්‍ර ලේඛනයක් ඊට පෙර කාර්තුවේ කියන්නේ ඊට කලින් ප්‍රීවියස් මේ ක්වාට එකේ කාර්තුවේ නිකුත් කරන ලද දින 364ක බණ්ඩාගාර බිල්පත් ඒ කියන්නේ ඒ රජයේ බණ්ඩාගාර බිල්පත් නිකුත් කරද්දී ඒ වගේ බර තබන ලද සාමාන්‍ය පළදායි අගය කියන එකක් තියෙනවා. يعني weighted average yield rate එක. අපි උදාහරණයක් ගමු. දැන් අපි ඉන්නේ මේ අවුරුද්දේ නම් දැන් ඉන්නේ අපි අප්‍රේල් මාසේ. එතකොට මේකේ last quarter එක කියන්නේ මාර්තු 31 වෙනිදා ජනවාරි, පෙබරවාරි, මාර්තු. දැන් මේ 2021 වර්ෂේ ජනවාරි 1 වෙනිදා සිට මාර්තු 31 වෙනිදා දක්වා වූ කාර්තුව සඳහා වන මෙන්න මේ කියන බර තබන ලද සාමාන්‍ය පළදායිතා අගේ කුමක්දයි සඳහන් කරමින් බැංකු නෝන මූල්‍යාකරණ අධීක්ෂණ අධ්‍යක්ෂවරයා විසින් සෑම මුදල් සමාගමකටම චක්‍ර ලේඛනයක් නිකුත් කරලා තිනවා දැන්ටම මේනකොට. ඒක සමහරට ඒ කාලයේ පවතින බර තබන ලද සාමාන්‍ය පළදායිතා අගය අනුව සාමාන්‍ය weighted average yield rate weighted average yield rate average yield rate තර ඒක සමහරට දැන් අපි හිතමු දින 364කින් අවුරුද්දකනේ yield rate එක අපි හිතමු 100ට උදාහරණයක් මම කියන්නේ 100ට 6ක් වෙන්න බුණා අපි උදාහරණ ගමු 100ට 6යි කියලා 6ක් කියලා අපි උපකල්පනය කරමු 6යි එහෙනම් එන්න මෙන්න මේ මුදල මේක කියලා දැනුම් දෙනවා අන්න ඊට පස්සේ මෙන්න මේ කියන වසරක් හෝ ඊට අඩු කාලයක් සඳහා නම් මෙන්න මේක ප්‍රති ඒ අගයට අපි හිතමු 100ට 6යි කියලා අපි ගත්තේ ඒකට ප්‍රතිශතාංක දෙකක් එකතු කළා පිරිනමන්න පුළුවන් උපරිම පොලියක් මොනවාද වසරක් මාසයකට වැඩි මාස 12ට අඩු කාලීන තැන්පත් සඳහා අන්නේ වෙනි අවස්ථාවක අපි උදාහරණයක් ගත්තේ 106යි කියලා බිරට ඇවරේජ් ජීල් රේට් එක 6ට තව අංක දෙකක් කියන්නේ 8ක් උපරිම 108ක පොලියක්
පිරිනමන්න පුළුවන් මේ ඒ අදාළ මුදල් සමාගම. ඊට වඩා අඩුවෙන් ඕනනම් අඩුවෙන් පිරිනමලා මුදල් ලබා ගන්න පුළුවන්. එතකොට ඒක cost of funds අඩුවෙන් තියා ගන්න පුළුවන්. ඒකේ මුදල් සමාගමේ දක්ෂතාවය. සහ ඔවුන් සහ ගනුදෙනු කරන අතර සම්බන්ධතාවය. සහ වේලඳපොලේ ඒගොල්ලන් තරම් කිරීමේ හැකියාව. ඒ කාරණා මත ඒක තීරණය වෙනවා. රයිට්. ඒක ඊළඟට ඊළඟ එක ඒ අගයටම ඔය මැද කොටුවේ තියෙන ඔය බේර ඩැවල ජිල්ලට් එක නම් මෙන්න මේ කියන වසරකට වැඩි වසර 3කට අඩු කාලීන තැන්පස් සහනං ප්‍රතිස්ථාංක 2.5ක් එකතු කිරීමෙන් ලැබෙන අගය අපි හිව 6 කියලා 8.5ක් දක්වා උපරිම පොලියක් පිරිනමන්න පුළුවන් ඒ කාල සීමාව සඳහා. ඒ කියන්නේ වසරකට වැඩි වසර 3කට අඩු මෙන්න මේ කාලය සඳහා. මේ සඳහා නම් මෙන්න මේ විදිහට මේ ප්‍රමාණය පොලියක් දෙන්න පුළුවන්. ඒ වගේම මේ ටේබල් එකේ විදිහට right වසර 3කට වැඩි වසර 5කට අඩු කාලින තැන්පස් සඳහා මෙන්න මේ කියන මෙන්න මේ මැද කෑල්ල කියන මේ පළදායිත අගයට වර්තමාන සාමාන්‍ය පළදායිත අගයට ප්‍රතිස්ථාංක 3ක් අපි කියුවේ 6යි එහෙනම් 9ක් දක්වා වූ පොලි අනුපාතයක් උපරිම පොලි අනුපාතයක් පිරිනමන්න පුළුවන් ඕනෑම මුදල් සමාගම right මේක ක්ලියර්ද මේක ක්ලියර්ද මට දැනගන්න මේක ක්ලියර්ද මම මේ කතා කරපු ටික ක්ලියර්ද ක්ලියර් ටු ඕල් ඕල් බැංකර්ස් කියන්නේ බැංකර්ස් නම් මොකද කියන්නේ දැන් මේ පොලි පිරිනමන්න දාලා තියෙන විධානයේ අංග ලක්ෂණ කැරක්ටරිස්ටික්ස් තමයි අපි කියන්නේ මේ දැන් පැහැදිලිද මෙච්චරලා කතා කරපු ටික පැහැදිලිද පොලියක් තීරණය ගන්න කොහොමද කියලා පොලි පිරිනමන්න තීරණය ගන්න මුදල් සමාගම පැහැදිලිද clear right okay hasini gena clear anith tara clear adi okay okay right very clear right okay etakota den me ilanga me meke anith ek katha karanne issala thawa deyak mata pahedili ganna ogulanta den right eka pahedili ah eka thawa podi kallak ekathu ganna illa vayasa 55 ta wedi pudgalayen gi ekena jeshtha purasa avurudu 55 ta wedi ganne kalina tempatwa bara ganimeedi ho nawath aluth kirimeedi mudal samagam visin ඉහතින් සඳහන් කළ උපරිම පොලි අනුපාත ඔය දැන් අපි කියපු අර බේටඩ් ඇවරේජ් ජිල් රේට් එකට 0.2 2.5 0.3 යන අගේ තමයි එන්නේ ඒ කාල සීමාවට right එතකොට උපරිම පොලි අනුපාත සීමාවට වඩා ප්‍රතිශතාංක 1කට නොවැඩි තව ඇඩිෂනල් 1% එකතු කරන්න පුළුවන් කාටද අවුරුදු 55ට වැඩි සීනියර් සිටිසන් කෙනෙකුට ලබා දෙන්න පුළුවන් තව 1% අතිරේක පොලියක් ගෙවන්න පුළුවන් අතරේක පොලිය ගෙවන්න පුළුවන් right මේ අවුරුදු 55ට වැඩිද කියන එක මම නැවත චෙක් කරන්න අවශ්‍යයි සමහර ෆයිනෑන්ස් කම්පැනි සීනියර් සිටින හැට අවුරුදු 60 60ට වැඩි අය ගන්නවා ඒතර මේ 55න් දැන් තාම වළංගු වෙන්නේ 60ද කියන එක මම චෙක් කරලා ඔයගලන්ට දැනුම් දෙන්නම් ඒක මට මට ක්ලියර් කරන්න බැරුණා වයස මම හිතන්නේ 60 තමයි ගොඩක් කලාවට ගන්නෙ සීනියර් සිටින්ස් හැටියට රයිට් කොහොමවත් කමන්නේ ඔය ක්‍රමයේ මතක තියාගන්න ඕන ඔයගොල්ලෝ දැන් මම හිතන්නේ 100ට එකක් වැඩිපුර තව දෙන්න පුළුවන් ඔය කාලීන තැන්පතු සඳහා රයිට් කාලීන තැන්පතු සඳහා පොලි ලබා දෙන්න පුළුවන් විදිය මේක ක්ලියර්ද දැන් මේක ක්ලියර්ද ඔකරම ක්ලියර් කියලා කිව්වා රයිට් ක්ලියර් රයිට් දැන් මම ඔයගොල්ලන්ට තව දෙයක් කියන්න ඕන දැන් මේක ඔයගොල්ලන්ට ක්ලියර් කියලා කිව්වා මම හොඳට පැහැදිලි කරා දැන් ඕක තමයි පොතේ තියෙන නීතිය right පොතේ දින නීතිය දැන් සමහර ෆයිනෑන්ස් කම්පැනි ඉන්නවා මේ නීතිමය රාමුව තුළ මේ විධානයේ ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ පොත්පත්වල සඳහන් කරමින් මේ ප්‍රමාණය තමයි පොලි දෙන්නේ කියලා පෙන්වමින් අතයට ගනුදෙනු කරන සමාගම් සමහරට ඉන්න පුළුවන් අතයට ගනුදෙනු කරනවා කියන්නේ සමහරට ඒක මහ බැංකුවේ නිලධාරීගේ අධීක්ෂණයෙන් සමහරට හෙලි වෙන්න පුළුවන් හෙලි කරගන්න පුළුවන් සහ සමහර ඔය කඩාවැටිච්ච මුදල් සමාගම් ගොඩක් අය විශේෂයෙන් සෙලින්කෝ ගෲප් එකේදී සමහර සමාගම් මේ වගේ මේ සීමාන් ඉක්මවලා තව උපරිම පොලි ප්‍රමාණයක් පිරිනමවලා සමහරුන්ට කස්ටමර්ස්ලාට එහෙම ලබා දෙන අවස්ථාල් තියෙනවා. එහෙම දුන්නම කස්ටමර්ස් සද්ද නැතුව ඒක එන්ජොයි කරනවා. රයිට් එන්ජොයි කරලා ඒ පොලි ලබා ගන්න. හැබැයි වැරදිලා හරි මුදල් සමාගම බිඳ වැටලා හෝ මුදල් සමාගම කලැප්ස් වෙලා නැත්නම් ෆේල් වෙලා මොන හරි ඉන් කේස් ඔෆ් ඉමර්ජන්සි ප්‍රශ්නයක් වුණාම සල්ලිත් නැතුව පොලියත් නැතුව ගියාම අන්තිම දෝෂාරෝපණය ඉල්ල කරන්නේ සමහර රජයට වෙන්න පුළුවන්. සමහර මහ බැංකුවට වෙන්න පුළුවන්. සමහරට දෝෂාරෝපණය අපිට මේක කිව්වේ නැහැ අපි දන්නේ නැහැ හැබැයි හොරාට පොලිය එන්ජොයි කරනකම් ඒක කරන්න පුළුවන් එහෙම සමහර කස්ටමර්ස්ලා නේ ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද ඒ අයගේ මූල්‍ය සාක්ෂරතාවයේ තියෙන ගැටලුවක් මොකද වැඩි පොඩ්ඩක් පොලිය දුන්නා කියලා තමන්ගේ තියෙන කෑදරකමට
තමන්ගේ වැඩි පොලියක් උපයාගෙන තියෙන ආසාවට එහෙම ගියාට ඒ වගේ වෙයිතාවම අවදානම් කාරී. මේක ඔගොල්ලෝ ඔගොල්ලන් ගන්දුරු කරුවන්ට බැංකර්ස්ලාට ඔගොල්ලෝ තීරුම් ගන්න ඕන ඔගොල්ලන් ගන්දුරු කරන තියා පැහැදිලි කරලා දෙන්න අවශ්‍යයි. ඒ වගේ කරාම තමයි ගොඩක් ලාට ආයතන බිඳ වැටීමට ලක් වෙන්නේ සමහර විට සමහර ගන්දුරු කරුවා අමාරුයි වැටෙන්නේ. ඔය සමහර ෆයිනෑන්ස් කම්පැනි ෆේල් වෙච්ච ෆයිනෑන්ස් කම්පැනි වල ගොඩාක් එහෙම අතයට ගන්දුරු සිදුවලා තින බව පසු කාලිනව හෙළියුණා. හැබැයි ගන්දුරු කරුවා එතකම් කියන්නේ නැහැ මොනවා. ඒකට සද්ද නැතුව ඉන්නවා. ඉතලා වැඩේ ගැස් වුණාට පස්සේ තමයි කියන්නේ ආ අපි දන්නේ අපිට කිව්වේ නැහැ මහ බැංකුව අපිට කිව්වේ නැහැ නැත්නම් ආන්ඩ්‍රින් අපිට මේ මොනවත් කියන්නේ එහෙම චෝදනා කරනවා. ඒ නිසා ඒවයි අදහස් තමයි ඒ අයගේ අර මම මුල් දවස්වල කියපු මූල්‍ය සාක්ෂරතාවයේ මද බව lack of financial literacy. ඒකත් ඔයගොල්ලෝ තේරුම් ගන්න පොතේ දැනුම පොතේ තියෙන නීතිය ඕක වුණාට ප්‍රායෝගිකව ওই වගේ ගැටලු තියෙන බව ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. ගැටලු වලට මුල තමයි අර අපි කතා කරපු මූල්‍ය සාක්ෂරතාවයේ මද බව සමහරු මේ මුදල් සමාගම් විසිනුත් මෙහෙම අනීතිකව නැත්නම් මේවට කම්ප්ලයි නොවි අතයට ගන්දුරු සිදු කරන්නේ නැහැමින් ගන්දුරු කරුවත් අමාරුවේ දාලා ආයතන තමාරුවේ වැටලා සමස්ත පද්ධතියම ස්ථාවරභාවයට හානි කරන වැඩ කරන්න ඉඩකට තියෙනවා. ඒ නිසා ඒවා ගැනත් ඔයගොල්ලෝ බැංකස්ලා හැටියට මේ එක්සෑම් කරන්න නැහැට ඔයගොල්ලෝ අවබෝධයෙන් ඉන්න අවශ්‍යයි. හරිනේ? පැහැදිලි නේද? මට ඒ ටිකත් කියන්න ඕනේ මේ වෙලාවේ. ඒවත් ඔයගොල්ලෝ තේරුම් ගන්න. ප්‍රැක්ටිකලි තත්ත්වය ඕකයි. රයිට්? අපි විධාන පනවල නියෝග පනවල තිබ්බට ප්‍රායෝගික තලයේදී ඔය සමහර වෙනස් වෙන අවස්ථාවල් තියෙනවා. මිනිසුන්ගේ තියෙන කපටිකම් සමාගම් වල තියෙන සූක්ෂමභාවයන් සහ ඔය තියෙන මූල්‍ය සාක්ෂරතාවයේ මද බව පාවිච්චි කරලා ඒ වගේ ඒවා කරන්න ඉඩකට තියෙනවා. මේක ඔයගොල්ලෝ දැනගන්න ඕන. රයිට්. හරි. අපි ඊට පස්සේ යමු ඊළඟ කොටසට. ඔය දැන් අපි කතා කරේ තැන්පතු විධානයේදී ක්‍රියා කරන ආකාරයේ මුදල් සමාගම් නැත්නම් පොලී පිනලමන් ආකාරයේ කාලීන තැන්පතු වලදී. දැන් අපි බලනවා ඊගාවට ඉතිරි කිරීමේ තැන්පතු සඳහා උපරිම පොලී අනුපාතයන් කොහොමද ලබා දෙන්න පුළුවන්කම තියෙන්නේ කියලා. ඒකටත් වෙනම වැඩ පිළිලා සකස් කරගෙන ඒක මේක විස්තර කරනවා. අපි ඒක බලමු. ඉතිරි කිරීමේ තැන්පතු සඳහා කොහොමද පොලී පිනලමීම කරන්න කියලා. අර කිව්වේ කාලීන තැන්පතු සඳහා. ඒ කියන්නේ මුදල් සමාගමක් විසින් ඕනෑම ඉතිරි කිරීමේ තැන්පතුවක් සඳහා ගෙවිය හැකි උපරිම වාර්ෂික පොලී අනුපාතය එනේ ඇනුවල් රේට් එක අධ්‍යක්ෂරය විසින් මුදල් සමාගම් වෙත දැනුම් දෙනු ලබන පෙර කාර්තුවේදී නිකුත් කරන ලද දින 91ක භාණ්ඩාගාර විල්පත් සඳහා අන්න ඒක අරගෙන තියෙන අවුරුද්දක. දැන් මේකේ සාමාන්‍ය ඉතිරි කිරීම වලට කතා කියන්නේ පෙර කාර්තුවේදී මෙතෙන් පෙර කාර්තුවේ නිකුත් කරන ලද දින 91ක භාණ්ඩාගාර විල්පත් සඳහා අදාළ බර තවන ලද සාමාන්‍ය පළදායගේ නොයික් වූ යුතුය. ආ දැක නේද? දැන් අරකට අපි කිව්වේ කාලීන තැන්පතු වලට දින 364ක සුරකම් බණ්ඩාගාර බිල්පත් සඳහා වූ බර තබන ලද يعني weighted average yield rate එක දින 364. ඉතින් සාමාන්‍ය ඉතිරි තැන්පතු සඳහා කියන්නේ දින 91ක බණ්ඩාගාර බිල්පත් සඳහා අර විදිහටම පෙර කාර්තුවේ බර තබන ලද සාමාන්‍ය පළදායිතාගේ නොයික් වූ යුතුය. පැහැදිලිද? අරකට දින 364 බණ්ඩාගාර බිල්පත් මේකට දින 91. කියන්නේ මේක ඉතිරි කිරීමනේ. එතන මේකේ පොලී සාමාන්‍යයෙන් කාලීන තැන්පතු වල පොලී අඩුයි කොහොමද සාමාන්‍ය ඉතිරි කිරීම. ඒතන ඊට වඩා අඩු පානක් එන්නේ සාමාන්‍ය පළදායි යගේ දින 91 බණ්ඩාගාර. ඒ වගේම අර විදිහට ඒක නොයික් වූ යුතුයි. ජේෂ්ඨ පුරවැසියෙක් විසින් ඒක සාමාන්‍ය ඉතිරි කිරීම වල කාලයක් නැහැනේ ඕන්ලාක දාන්න පුළුවන් ඕන්ලාක ගන්න පුළුවන්. එතන ඒ පොලිය ඉක්වන්න බෑ. නමුත් ජේෂ්ඨ පුරවැසියෙක් විසින් ඉතිරි කිරීම තැන්පතුවක් පාත්තාගෙන යෑමදී මේ ස්ථාන උපරිම පොලී අනුපාත සීමා වල ප්‍රතිශතාංක 1කට නොවැඩි අතිරේක පොලියක් ගෙවිය හැකිය. ඕනනම් තව අතිරේක පොලියක් 1%ක ඉක්මවන්නේ නැති අර ප්‍රමාණයට අපි උදාහරණයක් ලෙස දින 91 බණ්ඩාගාර විල්පත් සඳහා අදාළ බර තමන සාමාන්‍ය පළදායගේ අපි හිතමු 5% කියලා. එතකොට තව එකක් 6%ක් දක්වා වූ 4%න් 5%ක් දක්වා වූ 5%න් 6%ක් දක්වා වූ අතිරේක පොලියක් පිරිනමන්න ඉඩකඩ තියෙනවා මුදල් සමාගම. ඒ අනුව වාර්ෂික පොලිය. රයිට්? ඒක තමයි සාමාන්‍ය ඉතිරි කිරීම සඳහා පොලී පිරිනැමීමේ ක්‍රමය. ඊළඟට තියෙනවා පැවරිය නොහැකි තැන්පතු සහතික සඳහා උපරිම පොලී මට්ටම අනුපාතය. ඒක අපි වර්ග තුනක් කියවනේ. කාලීන තැන්පතු, ඉතිරි කිරීමේ සාමාන්‍ය ඉතිරි කිරීමේ තැන්පතු සහ පැවරිය නොහැකි තැන්පතු සහය. non transferable deposit certificate සඳහා උපරිම පොලිය කොහොමද පිරිනමන්නේ කියන එක ඒකේ මේකේ පැහැදිලි කරනවා. ඒකත් අපි වෙනම තියෙනවා ඒක බලමු. කල් පිරීමේදී නිදහස් කරවාගත හැකි අගයට වඩා අඩු මිලකින් යුත් පැවරිය නොහැකි තැන්පත් සහතික. කල් පිරීමේදී නිදහස් කරගන්න පුළුවන් අගයට වඩා අඩු මිලකින් යුත්. ඊට වඩා අඩු මිලක් වෙන්නේ නැහැ කොහොමද?
අල් පිරීමට වඩා අඩු මිලක් තියෙන පැවරීම නැති තැම්පත් සහතික නිකුත් කිරීමේදී අනේ ඒ තැම්පත් සහ නිකුත් කිරීමේ මූලික ලක්ෂණයක් එතන තියෙනවා කල් පිරීමේදී නිදහස් කරවා ගන්න හැකි අගයට වඩා අඩු මිලකින් යුත් පැවරීම නැති තැම්පත් සහතික අපි උදාහරණයක් ගමු කල් පිරීමේදී නිදහස් කරන අගය තමයි රුපියල් 100 රයිට් පැවරීම නැති තැම්පත් සහතික එතකොට ඊට වඩා අඩු මිලකින් යුත් පැවරීම නැති තැම්පත් සහතික කියන්නේ 90 වෙන්න පුළුවන් 85 වෙන්න පුළුවන් එතන 92 වෙන්න පුළුවන් ආදි වශයෙන් තැන්පත් සහතික නිකුත් කිරීමේදී ඒ මිලකට මුදල් සමාගම විසින් අනුමත කළ හැකි වට්ටම් අනුපාතය. ඒකට කියන්නේ පොලිනේ වට්ටම් අනුපාතය. ඩිස්කවුන්ට් රේට්. ඒ තැන්පත් සම්බන්ධව පහක් දක්වා ඇති උපරිම පළදා අගය නොඉක්ම විය යුතුයි. උපරිම පළදා අගය නොඉක්මන පහස් දන්න ආකාරය. මොකද්ද මේ කියන්නේ බලමු. අර වගේම ටේබල් එකක් තියෙනවා. අර වගේම අපි දන්නෝ මේවත් නිකුත් කරන්න පුළුවන් පැවරිනවා කියන තැන්පත් සහතික සඳහා කල් පිරීමේ කාලය අර වගේම වසරක් හෝ ඊට අඩු වසර ක්‍රෙඩි වසර තුනකට අඩු වසර තුනකට වැඩි වසර පහකට අඩු කියලා එහෙම බ්‍රේක් අප් එකක් තියෙනවා ක්ලැසිෆිකේෂන් එකක් තියෙනවා මැද තියෙනවා අර විදිහට ඒකෙත් අධ්‍යක්ෂරය විසින් මුදල් සමාගමේ නිකුත් දැනුම් දෙනු ලබන තැන්පත් සහතික නිකුත් කිරීමට පෙර කාර්තුවේ ඒ කියන්නේ මේ අපි අර කලින් කිව්ව උදාහරණෙ විදිහමයි කලින් කාර්තුවේ නිකුත් කරන ලද ඒකටත් ගන්න දින 364ක භාණ්ඩාගාර බිල්පස්සඳා වර්තමාන සාමාන්‍ය පළදායගේ අර මුලින් කරපු කාලින් තැන්පත් උදාහරණෙ විදිහමයි ඒකේ අකුරක් නැහැ අර වෙනස් අකුරක් නැහැ එහෙමමයි මේකට වෙනස් වෙන්නේ නැහැ කාලින tempatu ආකාරයම තමයි දින 364 සාමාන්‍ය බරතබලන පළදායියගේ අර විදිහම අවුරුද්දට අනුනම් 100 ප්‍රතිශත අංක දෙකක් එකතු කරනවා ඒකට අවුරුදු තුනට අවුරුද්දට වැඩි තුනට අනුනම් 2.5යි අවුරුදු තුනට වැඩි අවුරුදු පහට අනුනම් ප්‍රතිශත අංක තුනක් එකතු කරලා ගන්නා වූ ලබන්නා වූ අගයට වඩා ඉක්වන්න බෑ කියන තමයි මේකෙන් කියන්නේ ණය සාධන පත්‍රයන් debt instrument ඒ කියන්නේ ණය මම මේක අපි කියවනේ මුදල් සමාගමකට කාලින තැන්පතු ගන්න පුළුවන් සාමාන්‍ය දිරිගැනීම් ගන්න පුළුවන් ඒ වගේම පැවරිනවක තැන්පත් සාධන නිකුත් කරන්න පුළුවන් ඒ තුනටම දැන් අපි පොලිසිය තීරණය කරන ආකාරය කිව්වා දැන් ඊට අමතරව ණය සාධන පත්‍ර credit debt instruments නිකුත් කළාත් ඒගොල්ලන්ට මුදල් එකතු කර ගන්න පුළුවන් ඒගොල්ලන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා ගොඩක් කරන්න මේවා ඕගොල්ලෝ අපි කිව්වා පැහැදිලි ඇති මේ කල්බදු සමාගම් right කල්බදු සමාගම් ඒගොල්ලෝ තැන්පත් ගන්න නැහැ ඒගොල්ලෝ පුළුවන් ඔය වගේ ණය සාධන පත්‍ර ඒ කියන්නේ debt instrument නිකුත් කරලා තමයි මුදල් ගන්න ප්‍රාග් ධනය සහ ණය සාධන පත්‍ර මගින් පොරොන්දු නෝට්ටු මගින් ඒ වගේ එකතු කරන්න මුදල් වෙන තමයි ඒගොල්ලෝ ව්‍යාපාර කටයුතු කරන්නේ තැන්පත් ගන්න නැහැ මේ වගේ අවස්ථා මේ මුදල් සමාගම් වලටත් පුළුවන් ඒ එවැනි අවස්ථාවක උපරිම පොලි නැත්නම් වට්ටම් කූපන් අනුපාතය කොහොමද තීරණය වෙන්නේ කියන එක මේ මේ කොටසේ පැහැදිලි කරනවා දැන් මේ වෙනකන් කතා කරුටේ පැහැදිලි කියන්නේ ඒ කියන්නේ කාලින තැන්පතු ඉතිරි කිරීමේ තැන්පතු පැවරිය නොහැකි තැන්පත් සාධක මේවට අදාළ වන්නා වූ කොන්දේසි වෙනස් ඒ දෙකකටම දින 364 භාණ්ඩාගාර බිල්පත් බාර තබන ලද සාමාන්‍ය පළදායිතය අගය සාමාන්ය ඉතිරි කිරීම වලට දින 91ක සාමාන්‍ය පළදායිතය අගය අතින් හරිම සිම්පල් එතන වසරකට අඩුනා ඒ ඒ එන්නව වගේන 102 ප්‍රතිශතයක් එකතු කරන්න පුළුවන් උපරිම වසර දෙකට වැඩි සෝරි වසරට වැඩි වසර තුනට අඩුනා 102.5 වසර තුනට වැඩි වසර පහට අඩුනා 103ක් එකතු කරන්න පුළුවන්. ඒක තමයි කොන්දේසි. ඒක මම හිතන්නේ පැහැදිලි. ඒ ඒ ටික පැහැදිලි නේද? ක්ලියර්. ඒ ටික පැහැදිලි නේ? කොරෙස්පොන්ස් කරන්න. ඕකේ ක්ලියර්. රයිට්. අයිෂික හෂිනි රයිට්. ඕකේ. රයිට්. හරි. ඊළඟට අපි බලමු ඉස්සරහට යමු. දැන් ණය සාධන පත්‍ර. රයිට්. මේව සඳහා පොලි පිරිනමන්න පුළුවන් ආකාරය නියම කරලා තිනවා මේ විධානය මගින්. බලමු. මුදල් සමාගම විසින් ණය සාධන පත්‍රයක් සඳහා ගෙවිය හැකි උපරිම වාර්ෂික පොලි නැත්නම් වට්ටම් කූපන් අනුපාතය අදාළ කල් පිරීමේ කාලයක් සඳහා පාස් දක්වා ඇති අනුපාතයන් උපරිම ඉහළ සීමාව නොඉක්මිය යුතුය. පහතින් කියලා තියෙන උපරිම ඉහළ සීමාව නොඉක්මිය යුතුය. මොකද ණය සාධන පත්‍ර කල් පිරීමේ කාල සීමාව. ඒකෙත් තියෙනවා වසරක් හෝ ඊට අඩු ඊට පස්සේ වසරකට වැඩි වසර තුනකට අඩු වසර තුනට වැඩි වසර පහකට වැඩි අතර හැබැයි මේ බ්‍රේක් අප් එකේ කැලි දෙකක් දාලා තිනවා මොකක්ද කැලි දෙක එකක් තමයි පාවෙන අනුපාතේ ෆ්ලෝටින් රේට් එකක් තියෙනවා අනික ෆික්ස් රේට් එකක් ස්ථාවර අනුපාතයක් තියෙනවා ඒ දෙකටම අර විදිහට වසරකට වැඩි වසර තුනකට අඩු වසර තුනට වැඩි වසර පහකට වැඩි කියලා කාණ්ඩ දෙකකට කඩලා තිනවා ස්ථාවර අනුපාතේ වසරකට වැඩි වසර තුනකට අඩු වසර තුනකට වැඩි වසර පහකට වැඩි කියලා කාණ්ඩ දෙකකට කඩලා තිනවා පාවෙන අනුපාතය ස්ථාවර වසරක් හෝ ඊට අඩු එකට එහෙම එහෙම එකක් නැහැ. ඒකට ඒ එහෙම වෙන් කිරීමක් නැහැ. නමුත් මැද තියෙන කොටුවේ අධ්‍යක්ෂ රාජ්‍ය මුදල් සමාගම් වෙත
දැනුම් දෙනු ලබන පෙර කිව්වා වගේ කාර්තුවේ නිකුත් කරන ලද දින 364ක භාණ්ඩාගාර විලපත් සඳහා බර තබන ලද සාමාන්‍ය පළදායි යගේ weighted average yield rate එක annual yield rate එක ගන්නවා බේස් එකට. ඒක තමයි බේස් rate එක. right? ඒ බේස් rate එකට අර වසරක් හෝ ඊට අඩුයක් නම් ණය සාධන පත්‍ර නිකුත් කිරීමට පෙර right? ප්‍රතිශත අංක 3ක් එකතු කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් වසරක් හෝ ඊට අඩු කාලය සඳහා දින 364ක භාණ්ඩාගාර විලපත් බර තබන ලද සාමාන්‍ය පළදායතා යගයට ප්‍රතිශත අංක 3ක් එකතු කරලා ගන්නවා ණය සාධන පත්‍ර නිකුත් කිරීමට පෙර right? ඊළඟ කාලෙ වෙන අදාළ පොලි කූපන කාල සීමාව ආරම්භීමට පෙර ණය සාධන පත්‍රයේ මහජනතාවට දැනුම් දීමට පෙර දිනේ. ඒකට නම් අර විදිහට අර පාවෙන අනුපාතයට ප්‍රතිශත අංක 3ක් සහ ඒ වගේම වසර 3ට වැඩි වසර 5ට වඩා නම් ඒ ප්‍රතිශත අංක 3ක් උපරිම යන්න පුළුවන්. ඊට වඩා ස්ථාවර අනුපාතයන්ටත් ඒ විදිහට ප්‍රතිශත අංක 3 බැගින් යන්න පුළුවන්. ණය සාධන පත්‍රයේ මහජනතාවට දැනුම් දීමට පෙර දිනේ හෝ වට්ටම් දිනේ ආදී වශයෙන් බ්‍රේක් අප් එක දිනවා. ඒ විදිහට තමයි පොලි අනුපාතයන් තීරණය කරන්න පුළුවන් මොන වගේද ණය සාධන පත්‍ර සඳහා right ප්‍රීම පොලියන් පාති පිරිනමන්න පුළුවන් දැන් මේ ටික තමයි ඔය වර්ග දැන් අපි ඔතන කීපයක් කතා කරා එකක් තමයි කාලින tempatu අන්තික ඉතිරි කිරීමේ tempatu අන්තික පැවරින වගේ tempatu සාතික අන්තික ණය සාධන පත්‍ර right ණය සාධන පත්‍ර මේවා හරහා නැවත නැවත ඕගලන්ට ආවර්ජනය වෙනවා මේ මුදල් සමාගම් වලට තැම්පතු ලබා ගන්න පුළුවන් වර්ග මොනවාද? තැම්පත් වර්ග මොනවාද? ඒව ණය සාධන පත්‍ර මගින් මුදල් ලබා ගන්න පුළුවන් කොයි ආකාරයෙන්ද කියන නැවත මතක් වෙනවා. ඒවා අපි කලිනුත් කතා කරලා තියෙනවා. ඒගොල්ලන්ට මුදල් රැස් කරන්න පුළුවන් මාර්ග. හරිනේ? ඒ ටික ක්ලියර්. අපි ඊළඟ කොටසට යමු. ඊළඟ කොටස මේ මේ ඩිරෙක්ෂන් එකේ ඊළඟ කොටස අධ්‍යක්ෂවරයා විසින් මාර්තු 31 ජූනි 30 සැප්තැම්බර් 30 සහ දෙසැම්බර් 30 කියන්නේ සෑම කාර්තුවක් අවසානයේ වර්ෂයක ඕනෑම වර්ෂයක පළවෙනි කාර්තුව මාර්තු 31 දෙවන කාර්තුව ජූනි 30 තුන්වන කාර්තුව සැප්තැම්බර් 30 සහ හතරවන කාර්තුව දෙසැම්බර් 31 අවසන් වන කාර්තු සඳහා අදාළවන දින 91 සහ දින 364ක භාණ්ඩාගාර බිල්පත් සඳහා කාර්තුවකට තබන ලද සාමාන්‍ය පළදායිතා අගය දැනුම් දිය යුතුයි. ඒ කියන්නේ හැම කාර්තුවකටම අදාළවන්නා වූ අගයන් ඊළඟ කාර්තුවේ මුලින්ම මුල්ම සතිය වගේ DSM BFI වලින් චක්‍ර ලේඛනයකින් සීලෝ මුදල් සමාගම් වලට දැනුම් දෙනවා. තවද පොලි වට්ටම් කූපන ගෙවීමේ කාල සීමාවට පෙර ඒ කාල සීමාව සඳහා අදාළ වන කාර්තුවකට බර තබන ලද සාමාන්‍ය පළදායි අනුපාතය මුදල් සමාගම් විසින් කොළඹ කොටස් හෝමාරුව වෙත සහ බාරකරුට දැනුම් දෙනවා. මොකද ණය සාධන පත්‍ර නිකුත් කරද්දී අපි අර කතා කරපු කොටස් හෝමාරුවෙත් ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ඒවා ෂෙයා වෙනවා. ඒවා විකිණනවානේ. ඒ නිසා ඒගොල්ලන්ටත් ඒවා දැනුම් දෙන්න ඕන. මුදල් සමාගම් විසින් ඊට පස්සේ මහ බැංකුව දැනුම් දුන්නා මුදල් සමාගම් විසින් කොළඹ කොටස් හෝමාරුව වෙත සහ බාරකරුට ට්‍රස්ටිට දැනුම් දෙන්න ඕන. ඒවා නියමාකාරයෙන් දැනුම් දීලා විධිමත් ආකාරයෙන් නීත්‍ය අනුකූල ආකාරයෙන් ගනුදෙනු සිදු කිරීම කරන්න අවශ්‍යයි. සෑම මුදල් සමාගමක් විසින්ම කිසියම් මාසකදී එම මුදල් සමාගම් විසින් කාලීන තැන්පතු ඉතිරි කිරීමේ තැන්පතු පැවරින හැකි තැන්පත් සාධක සහ ණය සාධන පත්‍ර සහ ගෙවන ලද පොලි වට්ටම් නැත්නම් කූපන අනුපාත පිළිබඳ විස්තර එම මාසයේ පසු එළඹෙන මාසයේ 7 වන දින හෝ ඊට ප්‍රථම. දැන් උදාහරණයක් වශයෙන් අපි ඉන්නේ දැන් අප්‍රේල් මාසෙ. දැන් මේ සීලම මුදල් සමාගම් මේ අප්‍රේල් මාසයේ ඇතුළත මේ කියන දේවල් කාලින තැන්පතු ඉතිරි කිරීමේ තැන්පතු පැවරිනෝගේ තැන්පතු සහ ණය සාධන පත්‍ර සඳහා ගෙවන ලද පොලි නැත්නම් වට්ටම් නැත්නම් කූපන අනුපාත පිළිබඳ විස්තර මැයි මාසයේ 7 වෙනිදාට පෙර හෝ ඊට ප්‍රථම DSN BFI විසින් දෙන ලද උපදෙස් පරිදි එයාට දැනුම් දෙන්න ඕන. ඒක හැම මාසෙකම වෙන්න ඕන. මාසිකව කොයිතරම් පොලියක් පිරිනමනවද මේ ආකාරයෙන් මේ නියම කරන ලද මේවා ආකාරයෙන් කියලා ඒවා වාර්ෂික මේ හැම මාසිකම තොරතුරු ඊළඟ මාසේ පසු මාසේ 7 වෙනිදාට පෙර දැනුම් දෙන්න ඕන. 7 වෙනිදා හෝ සමහර 7 වෙනිදා නිවාඩු දිනයක් නම් නැත්නම් 6-7 සෙන්සුරාල් දිනද නම් 5 වෙනිදා වෙනකොට ඒවා දැනුම් දෙන්න අවශ්‍යයි. ඒ ඒ නිවාඩු කියලා 8 වෙනිදානකම් ඉන්න බෑ. 7 දින හෝ ඊට ප්‍රථම. අධ්‍යක්ෂයන් දෙනලා උපදෙස් පරිදි ඒ වන්න ඕන. රයිට්. ඒක හරියට මතක තියාගන්න ඕන. මොකද ඒවයින් කේස් ස්ටඩි එකක් වගේ සමහරට දෙන්න පුළුවන් ඕගොල්ලන්ට. මම කියන්නේ දැන් කතන්දරයක් වගේ දීලා මුදල් සමාගමක් විසින් ඔවුන් ලබා ගන්න තැන්පතු සඳහා ඔවුන්ගේ
මේ අදාළ විස්තර මෙන්න මේ දින යවනාලාදී යවුවා. නමුත් අධ්‍යක්ෂරය විසින් මේ සම්බන්ධව විමසීමක් කළා තියෙනවා. ඒක එහෙම උනේ කොහොමද? ඇයි මෙහෙම? ඒ වගේ ඒතර මේ කාරණා නීතිමය කාරණා මේ හරියටම යවන්න ඕන දින මේ දිනට පෙර යවන්න කියන කාරණා ඔයගොල්ලෝ දැනගෙන ඉන්න අවශ්‍යයි. මේ වගේ ඒවා සමහර කේස් ස්ටඩි එකක් දාලා කේස් ස්ටඩි එකෙන් එන්න පුළුවන්. එහෙම නම් ඇවිල්ලා නැහැ. මම හිතන්නේ එහෙම ආවත් එහෙම ප්‍රශ්නයක් හදලා දාන්න පුළුවන් සමහර. මොකද අපි අපි ප්‍රශ්න හදන්නේ නැහැ. ඒ කියන්නේ මේ මේ ක්වෙස්චන් එක්සමිනර්ස්ලා වෙනම ඉන්නවා. ක්වෙස්චන් පූල් තියෙන එවෙන් තමයි දාන්නේ. සමහර ඒ වගේ ප්‍රශ්න හැදෙන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ මේවා ගැන හරි අවබෝධයෙන් අවදියෙන් සිටිය යුතුයි. රයිට්? මේ කතා කරේ දැන් මේ දෙවෙනි මේ විධානයේ කතා කරේ. පළවෙනි එක අපි කතා කරා තැන්පතු විධානේ. ඊළඟ අපි කතා කරා පොලී අනුපාත විධානේ. දැන් දෙකක් කතා කරා. රයිට්? මේ දෙකම දැන් ක්ලියර් නේද? ඉස්සෙල්ලා එකට ක්ලියර් කියලා කිව්වා. රයිට්? දැන් මේ විධාන දෙකම ඉතාම වැදගත් මේවා. තැන්පතු විධානය, පොලී අනුපාත විධානය. කොහොමද පොලී නිගමනය කරන්නේ? උපරිම පොලී කොහොමද දෙන්න පුළුවන්? ඒ කියන්නේ කාලන තැන්පතු වලට, ඉතිරි ක්‍රීම් වලට, පැවරිනවාගේ තැන්පත් සාතික වලට, ණය සාධන පත්‍ර සඳහා දෙන්න පුළුවන්, පිරිනමන්න පුළුවන්. පොලිය කොහොමද ගණනය කරන්නේ කියන එක පිළිබඳ නිශ්චිත ෆ්‍රේම්වර්ක් එකක් රාමුවක් බැංකුවන මූල්‍යතන අධීක්ෂණ අධ්‍යක්ෂරය විසින් සෑම කාර්තුවකම දැනුම් දෙන ලද බර තබන ලද සාමාන්‍ය පළදායිතාගේ පදනම් කරගෙන ඔවුන්ට ගණන් හදලා පිරිනමන්න පුළුවන්. සහ ඒ පිරිනැමීම සහ ඒ සම්බන්ධ සියලු වාර්තා විස්තර DSNB ෆැට නිශ්චිත කාල සීමාවක් තුළ නිශ්චිත කාල වකවානුවක් තුළ දැනුම් දී යුතුයි, වාර්තා කළ යුතුයි. ඒව ගැන කතා කරා. ඒවා ක්ලියර්ද? ඒ ටික ක්ලියර්ද? ක්ලියර්. ඒ දෙක දැන් තව එකකට යන්න හදන්නේ. ව්‍යුහාත්මක වෙනස්කම්. ස්ට්‍රක්චරල් ඇඩ්ජස්ට්මන්ට් එකට ඊළඟට යන්න හදන්නේ තව විධානයක්. ඒ විධාන දෙකක් කතා කරා. දැන් කලින් දවසේ කතා කරා කෝපරේට් ගවර්නන්ස් යහපාලන විධානේ. දැන් තව දෙකක් අද කතා කරන්නේ. ඒ වගේ තව කීපයක් තියෙනවා ලබන සතියේ තව ටිකක් තියෙනවා කතා කරමු. ක්ලියර්ද? ක්ලියර්. විශප් ටයිම් පිනියන්නේ පැහැදිලි කියන එක. ද නැත්නම් මොනවා පැහැදිලි නැහැ කියලා. නිදිද කට්ටිය? ඈ? නෝ රෙස්පොන්ස්. ආ රයිට්. ක්ලියර්. රයිට්. හරි. හරි. දැන් අපි යනවා තවත් විධානයකට. දැන් මේ දෙකක් කතා කරා. ඔන්න ඊළඟ එක. 2013 අංකයක තන මුදා සමාන ව්‍යුහාත්මක වෙනස්කම් ස්ට්‍රක්චරල් චේන්ජස් විධානය. ව්‍යුහාත්මක වෙනස්කම් විධානය. 2013 අංක 1 නතර මුදා සමාගම් ව්‍යුහාත්මක. තවත් දැන් දෙකක් කතා කරා. කෝපරේට් ගවර්නන්ස් කලින් කතා කරා. තුනක් ඔක්කොම දැන් කතා කරලා මේ හතරවෙනි එක. බලමු මොකද්ද මේකින් කියන්නේ කියලා. මෙම විධානය 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තියත්තේ බලපත්ලාභී සෑම මුදල් සමාගමකටම අදාළ ඒ වගේ අර කලින් වගේ හැම එකම මේ යටතේ බලපත් ලබාගත් සෑම මුදල් සමාගමකටම මේ විධානය අදාළ වෙනවා. නීති හැටියට එහෙම අදාළ වෙනවා. එතකොට කියනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වන ව්‍යුහාත්මක වෙනස්කම්. ඒ කියන්නේ මොනිටරි බෝඩ් එකේ අප්‍රූවල්ස් ගන්නන ස්ට්‍රක්චරල් චේන්ජස් මොනවද කියලා මේ ලයිස්තුවක් තියෙනවා මෙතන දැන්. මේ විධානයෙම නියම කරලා තියෙනවා. මේ මම කියන එකක් නෙමෙයි. මේ නීතියෙන් ලැබිච්ච බලය ප්‍රකාරව මුදල් මණ්ඩලයේ ලැබිච්ච බලය ප්‍රකාරව මුදල් මණ්ඩලයෙන් නිකුත් කළ තියෙන මේ විධානය අනුව මුදල් සමාගම් වල මොනම් ස්ට්‍රක්චරල් චේන්ජස් ව්‍යුහාත්මක වෙනස්කම් කරනවා නම් මෙන්න මේ කියනවා වෙනස්කම් සඳහා අනිවාර්යයෙන්ම මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය ලබාගත යුතුයි. මොනවද බලමු. බලපත්‍රයන් නිකුත් කරනු ලැබ ඇති කිසිදු මුදල් සමාගමක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව, ඒ කියන්නේ prior written approval from the monetary board of the central bank, මහ බැංකුවේ ලිඛිත පූර්ව අනුමැතියකින් තොරව මෙන්න මේ කියන කරුණු යම් පාලිත සමාගමක් හෝ පාලිත සමාගමක පාලිත හෝ ආශ්‍රිත සමාගමක් හෝ ආශ්‍රිත සමාගමක් පිටුවීම. එනම් ඒ කියන්නේ බැලු බැලමට නිකන් කම්ප්ලිකේටඩ් තමයි. යම් පාලිත සමාගමක්, ඒ කියන්නේ මේ මුදල් සමාගම විසින් පාලනය කරනු ලබන පාලිත සමාගමක්. රයිට්? ඒ පාලිත සමාගම හෝ ආශ්‍රිත සමාගමක් හෝ ඒ පාලිත සමාගමේ ආශ්‍රිත සමාගමක් හෝ නැත්නම් වෙනත් ආශ්‍රිත සමාගමක් පිටුවීම කිසිම අවස්ථාවක නොකළ යුතුයි මුදල් සමාගමේ
සාමාන්‍ය මුදල් මණ්ඩලයේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව. රයිට්. ඒක පළවෙනි කතන්දරය. ඊළඟ එක සම්පූර්ණ ව්‍යාපාරය හෝ ඒ කොටසක් විකිණීම. සම්පූර්ණ විශ්වාසයක නැත්නම් කොටසක් විකිණීම. වෙනත් සමාගමකට නිකුත් වෙනත් ආයතනයකට නිකුත් විකිණීම. මුදල් ව්‍යාපාරය කුලිසින්නක් කර කල්බදු මූල්‍යකරණය හෝ උකස් ව්‍යාපාර වලට ඍජුව අදාළ නොවන නව ව්‍යාපාර කටයුත්ත කරවීම. මොකද්ද මේ කියන්නේ? දැන් මුදල් සමාගමක් මහ බැංකුව බලපත්‍රයක් ලබාගෙන සාර්ථකව මුදල් ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. මුදල් ෆයිනෑන්ස් බිස්නස් කරගෙන යනවා. මේගොල්ලෝ ටික කාලයක් යනවා හොඳ ලාභ ලබනවා. හොඳ ලාභ ප්‍රමාණයක් ලබනවා. ලාභ තියෙනවා. ඒ සංචිත රැස් කරගන්නවා. ලාභාංශ ප්‍රකාශනයක් පත් කරන කොටස් හිමියන් ඒ වගේම සංචිත රැස් කරගන්නවා. ලොකු ලාභාංශ ප්‍රමාණයක් වසර 5ක් 6ක් 8ක් 10ක් කරනවා තියෙනවා කියලා කියනවා. මේගොල්ලන්ට හිතෙනවා ටී ඉන්ඩස්ට්‍රි එකට යන්න. නැත්නම් ඉන්ෂුරන්ස් ඉන්ඩස්ට්‍රි එකට යන්න. නැත්නම් සංචාරක ව්‍යාපාරික යන්න. ඒ වගේ දෙයකට යන්න. එතකොට මුදල් ව්‍යාපාර කුලීසින්නක් කර කල්බල මූල්‍ය කරන හෝ උකස් ව්‍යාපාර වල ඍජුව අදාළ නොවන නව ව්‍යාපාර කටයුත්තක් කරඹීම. මේ වගේ දෙයක් කරන්න බෑ. අර වගේ සංචාරක ව්‍යාපාර වෙනත් ඒ වගේ දෙයක් කරන්න බෑ. රයිට්. එහෙම කරන්න බෑ. ඒ වගේ දෙයකට මුදල් මේ මුදල් මණ්ඩලයේ අවශ්‍යතාවය තියෙනවා. ඉතින් යම් ආයතනයක හෝ සමාගමක සම්පූර්ණ ව්‍යාපාර කටයුතු ඉන් කොටසක් අත්පත් කර ගැනීම. යම් ආයතනයක හෝ සමාගමක සම්පූර්ණ ව්‍යාපාර කටයුතු ඉන් කොටසක් අත් කර ගැනීම. ඒකටත් මුදල් මණ්ඩලයේ අවශ්‍යතාවය තියෙනවා. යම් ආයතනයක හෝ සමාගමක සමග එක අබද්ධ වීම හෝ ඒ වගේ දේවල් වෙන්න බෑ. සමාගමේ නම වෙනස් කිරීම. සමාගමේ නම වෙනස් කරන්න බෑ. සමාගමේ කරුණාකාරීත්වය ප්‍රතිව්‍යුහගත කිරීම. සමාගමේ කරුණාකාරීත්වය ප්‍රතිව්‍යුහගත කිරීම. ඒක කරන්න බෑ. ඒ කාරණාවලට මුදල් මණ්ඩලයේ පූර්ව අනුමැතිය අවශ්‍යයි. බැංකුවන මූල්‍යාධන අධ්‍යක්ෂලාගේ අනුමැතිය අවශ්‍ය වන ව්‍යුහාත්මකය. ඒ කියන්නේ මේ කියන්නේ අර කිව්ව මුදල් මණ්ඩලයේ අනුමැතිය. මේ කියන්නේ මුදල් බැංකුවන මූල්‍යාධන අධ්‍යක්ෂවරයාගේ. ඒ කියන්නේ DSNBF ගේ අනුමැතිය අවශ්‍ය වන ව්‍යුහාත්මක වෙනස්කම්. මොනවද කියන එක? ව්‍යුහාත්මක වෙනස්කම්. බලපත්‍රයන් නිකුත් කරනු ලැබ ඇති කිසිදු මුදල් සමාගමක් අධ්‍යක්ෂවරයාගේ පූර්ව ලිඛිත අනුමැතියකින් තොරව මෙන්න මේ කියන කාරණා පිළිබඳව මේ වෙනස් කිරීම කම් ස්ට්‍රක්චරල් චේන්ජස් කරන්න බෑ. ඔයගොල්ලෝ කියවගත්තම ඔයගොල්ලන්ට මේක තේරෙනවා. රයිට්. මේක පැහැදිලි මේක ලොකු බරපතල කතන්දරයක් නෑ මේක. රයිට්. ඊළඟට ඊළඟ තව එක ඒක ඉතින් ඉවරයි. ඊළඟ 2006 අංක 1 දරන මුදල් සමාගම් ප්‍රචාරක දැන්වීම් රීතිය. මුදල් සමාගම් ප්‍රචාරක දැන්වීම් රීතිය. මේකත් තවත් රීතියක් තවත් මේ විධානයක් ඒ වගේ දෙයක් අපි කතා කරන්න ඕන දෙයක්. නමුත් මේ වෙලාවේ මට පොඩි මේ කෝල් එකක් ආවා මේ පොඩි ප්‍රශ්නයක් මගේ මෙලා මේකට පොඩක් සනීප නැහැ කියලා. අජ්ජේ හොස්පිටල් එකට ඇඩ්මිට් කරා කියලා. ඉතින් ඒ නිසා මම දැන් මම ඔෆිස් එකට කියලා මම දැන් මේ තව දැන් අපි තව විනාඩි 20ක් විතර වගේ තමයි කරන්න තියෙන්නේ. ක්ලාස් එක ඒක මම අනිත් දවසේ එතනින් මේ ඒ වෙලාව අල්ලලා මම කරන්නම්. මම ක්ලාස් එක දැන් නතර කරනවා. මොකද මට හොස්පිටල් එකට ටක් ගාලා යන්න. මොකද මේ ළමයා හොස්පිටල් ඇඩ්මිට් කරා කියලා කිව්වා. මේ අජ්ජේ මේ බඩේ අමාරුවක් හැදිලා. මම ඒ නිසා මේ පොඩක් හොස්පිටල් පැතර යන්න ඕන. මේ නිසා මම දැන් ක්ලාස් එක නතර කරනවා. මම ඊළඟ සතියේ අපි ඉතින්ලා පටන් ගමු. මේ වෙලාවත් මම ඊළඟ සතියෙන් අල්ල කරන්න ඕගලන්ට. රයිට්. එම්න අපි ක්ලාස් එක නතර කරනවා දැන්. තැන්කියු. රයිට්. රයිට්. අදට අපි මේ ක්ලාස් එක මෙතනින් නතර කරනවා. මම මේ පාඩුවේ වෙලාවත් ඕගලන්ට ඊළඟ දවසේ අනිත් පැත්තෙන් සම්බන්ධ කරලා කරනවා. රයිට්. එහෙනම් තැන්කියු.